අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝනිසෝ මනසිකරෝතෝ පාමුජ්ජං ජායති පමුදිතස්ස පීති පීති මනස්ස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි මේ කෙනෝගේ ආධ්‍යාත්මික ගමනේ තමන්ට ආධාර උපකාර කරන ධනාත්මක පැත්තට වැටිච්ච ධර්ම પરම්පරාවක් තියෙනවා ඒ ධර්ම પરම්පරාවත් හරියට නරක දෙයකට අබ්බැහියකට පුරුද්දකට යන්න වගේ ටිකෙන් එන්න ගැඹුරට යනවා. නිසා ආරම්භයේදී ඒක එච්චරම ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. ආරම්භයේදී පේරෙන්නේ මේ පැත්තට ගියොත් වැරද්ද මේ පැත්තට ගියොත් හරි. මේකට අයෝනිසමනස්කාරය මේක යෝනිසමනස්කාරය කියලා ඒ දෙක අතර තේරුමක් එන්න පටන් ගන්නවා. එතකොට මේ යම් වෙලාවක කෙනෙක් ඒ හොඳ නරක දෙක තේරෙන මට්ටමක තියෙනවා නම් ඒ වුණත් යාට ප්‍රයත්නයක් කරන්න වෙනවා. ඒ නරක තබා හොඳ පැත්තට යන්න. ඉතින් ඒක හැම වෙලාවෙදීම ඒ ක්ෂණේ අඳුරන කෙනා අප්‍රමාදී හඳුරන කෙනා කිසිම මොහොතක් නැහැ අතිරණයක් ගත කරන්න පුළුවන් තාමත්ම තීර්ණාත්මකයි හැම මොහොතෙම. ඉතින් ඒක නිසා ඒ සඳහා එලඹ සිටි ජීයෙන් ගත කරන කෙනාට පේනවා හැම වෙලාවෙම හිත පුළුවන් තරම් යෝනිසමනසික කාර්යපත්‍රය දා ගන්න ඕනේ නැත්නම් සතිය දිහාවට අප්‍රමාදයේ දිහාවට ක්ෂණ සම්පත්තියේ දිහාවට දාන්න ඕනේ ඒක මේ ඒ විදිහට හික්මීමක් ශික්ෂාවක් නැතුනත් යන්නේම යෝනිසමනසික කාර්යයට කියලා ඒක තේරුම් අරගන්න ඕනේ ඒක තේරුම් ගැනීමත් ඇත්තටම කියනවා නම් කෙනෙකුට දුක උපදවන සුළුයි බය උපදවන සුළුයි ඒ නිසා තාම යෝනිසමනසික කාර්ය ආරම්භ කරපු නැති කෙනෙකුට බණ කියනකොට හරි බයක් ඇති වෙනවා. අපි ගත කරන්නේ මොකද්ද? මේ මේක ඇත්තනම් කොහෙද කෙලවර කියලා. නමුත් හිතන්නේ යම් කිසි කෙනෙක් ඒටි ඉස්සලා යෝනිසමනස්කාරය දැනගෙන යම් ප්‍රතිශතයක් යෝනිසමනස්කාරයට දාගත්තා නම් ඒක පිළිබඳව යම් අත්දැකීමක් තියෙන කෙනෙක් යම් පරිචයක් තියෙන කෙනෙකුට තේරෙනවා ඒ තමන් මේ වෙනකොට උපයාගෙන තියෙන යෝනිසමනස්කාරය උපයන්ද තමන් කොච්චරක් කැපකිරීම කරලා තියනවද ඇත්තටම බැහැගෙන වැඩ කරලා තියනවද කියලා දැනගත්තට පස්සේ අන්නේ උපයාගෙන තියෙන යෝනිසමනස්කාරය තව තවත් දියුණු කරන ධර්ම પરම්පරාවක් තමයි මේ. ඉතින් ඒක නිසා අපි අර පළවෙනි දවසේ මතක් කරගත්තා වගේ හොඳ නරක දෙකෙන් හොඳ පැත්ත නරක තබා හොඳ පැත්ත තේරුම් ගැනීමට යම් ප්‍රමාණයක ප්‍රයත්නයක් කරපු කෙනෙකුට ඒක සාක්ෂාත් කරන්නේ නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් තරම් මොලයක් තියෙනවා මම හොඳ වෙලාමදි හොඳ බව දැනගන්න ඕන. ඒක කියනවා මේ උසාවියක යුක්තිය ඉෂ්ට වෙලාමදි ඒ සාධාරණ යුක්තිය බව උසාවට වැට උසාවියට වැටෙනවා. නැත්නම් ඒ යුක්තියෙන් ඇති වැඩක් නැහැ. ඒ වගේ තමන් හොඳ වුණාට මදි හොඳ බව දැනගන්න ඕන. ඒකටයි අපි අර නිදර්ශන ඉදිරිපත් කරගත්තේ කුංචි දරුවෝ හුඟක් හොඳයි නමුත් ආනිසංස නැහැ ඒකවල දන්නේ නැහැ. ඒ නිසා කොච්චර හොඳ වුණත් ඒ බව දන්නේ නැත්නම් එතකොට මේ හොඳ වෙලා හොඳ බව දැන ගැනීම හරහා තමයි මේ ප්‍රමෝදේ පහළ වෙන්නේ. ඒක නිසා බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒ හොඳ වෙන්න කියනවත් වගේම ඒක අඳුර ගන්න ඕන. ඒක හඳුනන තියෙන අරකට එක සාපේක්ෂව යම් විදියකට අපි හිතමු අර කලින් කියාගෙන ආපු කතාවේ හැටියට හොඳ යම් ප්‍රතිශතයක් පුරුදු කරාට පස්සේ මේ හොඳ
වඩා හොඳක්පත් කිරීම තමයි මේ ප්‍රතිපදාව කියන්නේ. හොඳ නරක තේරුම් අරගෙන සදාචාරය එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය එහෙම නැත්නම් බයලජ්‍ය දෙක වගේ කියනෙව්වා වැටෙන්නේ සීල ශික්ෂාට. යම් කිසි කෙනෙකුට හොඳ නරක දෙක තේරෙනවා නම් එයාට තේරෙනවා හොඳ පැත්තට ගියාම ගැටුම් අඩුයි. එතනින් ගියාම චිත්ත පීඩාව අඩුයි, අසහනය අඩුයි. නරක පැත්ත තියෙනවා, ඒක පෙන්වලා දෙන්නේ. කොච්චර කවුරු දැඟලුවත් තාමත් නරක පැත්ත තමයි වැඩි. හැබැයි හොඳ පැත්ත 100%ක් තියෙනවා, ඒක දන්නවා. ඒක නැවත නැවත අපි අගේ කරන්න ඕනේ සාමූහිකව හෝ පුද්ගලික වශයෙන්. එතකොට ඒක යෝනිසමනස්කාරය වෙනවා. ඒ විදිහට මේ තියෙන පුංචි ටික හොඳ හරි කමක් නැහැ, 100%ය බොඩ්ඩයි. ඒකට තමන්ගේ හොඳ ටිකට ඇති කරගන්න ඒ සතුට තමයි ප්‍රමෝදය කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රමෝදය ඇති කරගන්න පුළුවන් ජාතිකුත් ලෝකේ ජීවත් වෙනවා, බැරි කට්ටියකුත් ඒක. උඟ දෙනෙක් කරන්නේ අර වැරදි ටික සමාදන් වෙවි. කොච්චර හොඳ කරත් නිතරම වැරදිම කතා කර කර ඉන්නෝ. ඉතින් එතකොට අර හොඳ කරාට හොඳේ ආනිසංස ලැබෙන්නේ. මොකද ඒ හොඳ සමාදන් වෙන්නේ, අනුමෝදන් වෙන්නේ, එළඹ වාසය කරන්නේ. ඉතින් ඒ නිසා ජීවිතය හරිම ඇඹුලයි, කටුකයි, තිත්ත රස වෙනවා. ඉතින් ඒ කෙනාට ඒ දන්න හොඳ ටික මතක් කරලා දෙනකො දෙීමේ දක්ෂකමක් තියෙන්න ඕනේ. බුදු කෙනෙකුට මේ ධර්මයේ දේශනා කරනකොට ඒකල එක සමාදන් කරවන්න. මේ සමාදන් කිරුවට පස්සේ ඒ කෙනාට වැටහෙනවා නම් මේ හොඳ ටික මේ කවුරුත් කිව්වට නෙවෙයි මම උත්සාහ කරලා මෙච්චර නරක ලෝකේ මම හටගත් හරි ගසගත්ත ටික කියලා එතන ඇති වෙන ප්‍රමෝදය මහ විශාල ගමනක් ගෙනියනවා. ඒ සඳහන් කරලා තියෙනවා මේ බුදුජානක වැඩ ඉන කාලේ ඒ කොසල් ජනපදයේ විශාල හොරු කණ්ඩායමක් ඉදලා තියෙනවා. මං පහරන හොරු 500ක්. ඉතින් රජුරන්ට හරි මිෂේ හදයක් එක. ඒ කියන්නේ මේ මේ පැත්තෙන් කාටවත් යන්න දෙන්නේ නැහැ. ගන් දනව පහරනවා. හොරකම් කරනවා. ඉතින් කොහොම හරි දවසක රාජ්‍ය සේනාව යවලා අර 500ම අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ රජුරෝ 500ම මරණ දඬුවමට තීන්දුව කරා. නමුත් 500 මරා ගන්න ක්‍රමයක් නැහැ. 500 මරණ කෙනෙක් ලීහි නැහැ. ඕගොල්ලෝ හිතන තරම් ලීහි නැහැ. ඉතින් ඊට පස්සේ රජුරෝ කිව්වා මෙතනින් කවුරු වනි අනේ කාර්ෂ 99 මරනවා නම් ඌට මම නිදහස දෙනවායි කියලා. එතකොට හොර කණ්ඩායමට අලුතෙන්ම සම්බන්ධ වෙච්ච එක්කනාට අනේ කාර්ෂ 99 මරන්න පුළුවන්. පරණ කට්ටියට තමන්ගේ සහෝදරයෝ මරන්න බෑ. ඒසා අලුතෙන්ම සම්බන්ධ වෙච්ච එක නයි කිව්වා දැන් මට හම්බෙන ලාභය තමයි ජීවිත දාන්නේ. මට කරන්න වෙන්නේ මගේ හොර කණ්ඩායම මරණය. ඉතින් රජුරෝ එයාපත් කරා. අලු ගෝසාව විදිහට මම කාර්ෂ 99 කැපුවා. කැරුවසෙත් රජුරෝ ඉතින් මෙයාට රසා විදිහට අලු ගෝසු තනතුර දුන්නා. ඉතින් මේ අලු ගෝසු තනතුර කරලා කරලා මේ 55 පෙන්ෂන් ගියා කියන්නකෝ. පෙන්ෂන් ගිය දවසේ මම හිතාගත්ත මේක මල වාතේ මේ ලේ ගාගෙන මහා ජරා ජොබ් එක. දැන් ගිහිල්ලා හඳුන් කිරි පැනියෙන් නාලා දිය නොමුසු කිරිබතක් හදාගෙන එයා ගෙදර ඉඳගෙන මේක වලඳන්ට ලැහැස්ති වුණා. ලැහැස්ති වෙනකොට සාරිපුත්‍ර සාංශ පින්නපාත වැඩියා ගෙදෙට. මිනිස්සයි කිසිම එහෙම පින්නපාත දෙන කතාවක් දානයක් මොනවාක්වත් දන්නේ නැහැ. ඒ ඉස්සරහ හිටගෙන ඉන්නවා සාරිපුත්‍ර සාංශේ. මෙන්න තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. කොහොම හරි ගිහිල්ලා අර කිරිබත් හැන්දක් බෙදුවා. බෙදුවරිතේ සාරිපුත්‍ර සාංශේ යන්නේ නැතුව හිටගෙන ඉන්නවා. හිටගෙන ඉනකොට මේ ඉංගි කරා මට මේක වරඳ ගන්න පොඩ්ඩක් ගේ ඇතුළට ඔළුව දා ගන්න දෙනවද කියලා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගිහලා ආසනය කරි ගසලා පඩිකම ළඟ දෙලා උණු වතුර ටිකක් දීලා වළඳන් දී කිව්වා. මේ සාරිපුත්‍ර සාංශික අපේ චාරිත්‍රාක් තියෙනවා. කවුරු හරි දානයක් දුන්නොත් උපස්ථානයක් කළොත් බණ ටිකක් කියන්න ඕනේ. බණ ටිකක් කියනවා. ඉතින් මේ මිනිස්සයා මේ මොනවා චාරිත්‍රාක් අද්දන්නේ. මොකද්ද මං කරන්නේ? උපසමද මං කියද්දී අහගෙන ඉන්නේ කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැන් ශීලයේ පිළිමත බණ කියනට රූපාතක මත බඩ දණ්ඩ පටන් අරගත්තා. දඟලනවා, එහාට දඟලනවා, මෙහාට දඟලනවා. ඒ කෙරුවේම දිගටම කපන එක. නිසු කපන එක. ඉතින් පාද ආරකුතන මොකද කියලා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ දන්නේ නැති කෙනෙක් අල්ලගෙන තියනේ මම කෙරුවේ මේ වැඩේමයි. ඒ නිසා මට මේ ඔබ වහන්සේ වගේ සිල්වත් එක්ක ඇවිල්ලා සිල්වත් බණක් කියනකොට පුදුමාකාර බයක් එනවා. මං කෙරුවේ මේ ටිකමයි කියලා. ඉතින් සාරිපුත්‍ර මහසී එතන නැත කරලා හනවා. දැන් උපාසක මහත්තයා මේ මිනිස්සු මැරුවේ සචේතනකව සවිඥානකව ද්වේෂයෙන්ද කියලා.
නැහැ මට මේ සුබිලඳ කිසිම හැඟීමකුත් නැහැ මම දන්නෙත් නැහැ ඒක රාජ නියෝජිතය නියෝගයක් කියලා. ඉතින් එහෙමනම් ඔබතුමාට අකුසල් වෙන්නේ නැහැ. අර කතාව සම්පූර්ණයෙන්ම නිකන් අනිත් පැත්තට පැටල වුණා. ඒ නිසා සාරිපුත්‍ර සාන්තිගෝ මම බුදුහාමරගේ ගෝලිය බුදුහාමර කියන්නේ චේතනම් බිකවේ කම්මං වදාමි කියලා. ඉතින් ඔබතුමාට එහෙම රාජ අනක්‍රියාත්මක කරුවා මිසක් අකුසල් වෙලා නැහැ කියලා. එනි මේ වාස මාත්‍රක පාරට අර තමන් පිළිබඳ තිබෙන ද්වේෂ සහගත නැත්නම් අපුල එහෙම නැත්නම් ઈચ્છා බංගත්වයක් ඇති වෙච්ච කතාව මේ සාරිපුත්‍ර සාන්තිට දාන්නේ කිතුකුත් දීලා උපස්ථානෙත් කරලා බණත් අහන ගමන් ඒක පාරට හේතුන හැබැයි නේ නම් මම මේ එක්කෙනෙක් එක්ක තරහට වෛරෙන් කෙරුවා නෙමෙයි මම රාජකාරිය කෙරුවේ කියලා. ඊ ඇති වෙච්ච ඉඩ පාඩුවේ ඇති වෙච්ච ප්‍රමෝදය සාරිපුත්‍ර සාන්තිගේ ප්‍රයෝජෙන්ට අරගෙන කිව්වා මේ ලෝකේ නුඟ දෙනෙක් මේ අචේතනිකව කරපු වැඩවලට පශ්චාත්තාප වෙනවා. ඒකට බෙහෙත් නැහැ. ඒ තකතිරුකම කියන්නේ ඕකට තමයි. නමුත් දන්නවනම් බුදු කෙනෙක් ඉදලා කිව්වොත් චේතනම් බික වේක මං වදාමි කියලා. තමන් ගත කරපු ජීවිතේ මේ දේ කෙරුවේ කවුරු කිව්වට රාජානක් ඒක රාජනියෝගයක් රාජනීතිය. ඒ නිසා ඒක ගැන පශ්චාත්තාප නොවෙන්න පුළුවන්. ඒ නිසා මේ දන් දීපුව ගැන හිතන්න බනහනෙක් ගැන හිතන්න නිසා මට හිත දාන්න මම මේ කියන දෙයට අහන්න කියලා කිව්වට පස්සේ අරගෙන ගිහිලා තියෙන ධර්ම පරම්පරාවේ සල්ලක්කන වීදිය දක්වම මම වග වෙන්න ඕනේ පශ්චාත්තාප වෙන්න ඕනේ එහෙම නැත්නම් මම දැවෙන්න ඕනේ මම හිතාමතා කරපු වැඩේ විතරයි නොසිතා නොමතා කරපු දේවල් වලට පශ්චාත්තාප වීම අසේවන බාල අසේවනාච බාලාණන් නිසා වෙන වෙලාව මෝඩයෙක් එක්ක ඉඳ ගිය ගමන් ඒගොල්ලන්ගේ වැඩේම වැරදිච්ච දේවල් පරිචිත්ති දේවල් කිය කියා අරයට සමාදම් කරන කක්ක කරගෙන ආනුගේ කක්ක ගන්න එක තමයි. ඔය කතාවෙන් කියන්නේ එච්චරමයි. ඒවට කියනවා සම්පප්පලාප කියලා. ඉතින් සාරිපුත්‍ර සාන්තිගේ පෙන්නපු පැලීර දිගේ වැස්සුවාට පස්සේ මේ මිනිස්යාට හිතෙන්න පටන් අරගත්ත දැන් නැචා බුද්ධාගම දන්නේ නැහැ, කර්ම සකාරෝ බලය දන්නේ නැහැ. ඔය කියන මොනම දෙයක්වත් දන්නේ නැහැ. මිනිහ මේක නම් අලුගෝසෙයි. ඉතින් අර මේක දිගේ අදගෙන ගිහිල්ලා දැනගත්තා ඒ ඇති වෙච්ච ප්‍රමෝදයක් බණ අහනකොට තමන් මෙතෙක්කල් තමන් ගැන තියාගෙන හිටපු වැරදි ඒ නිගමනය නැත්නම් නැස්චාර්ත හැඟීම පහත් හැඟීම අයින් කරලා බුදුරජාණන්සේ මේ සාර්ථකත්වයේ පුරුම චිත්‍රයක් අඳලා පෙන්නවා. ඔබතුමාට හම්බුනේ වටිනා දවසක් දාන ටිකක් දුන්න බණ ඇහුවා. මේ ඔක්කොම කෙරුවා කියලා පස්සේ ඒ ඇති වෙච්ච පහමොජ්ජේම මට ප්‍රීතියක් වශයෙන් එන්න පටන් අරගත්තා. මෙවැනි ස්වාමීන් වහන්සේලමක් හම්බ වෙච්ච කොච්චර දෙයක්ද නැත්තම් මම මැරෙන්නේ. මේ වගේ දෙයකින් නේද කියලා. ඒ ප්‍රමෝදයේම හිත හොඳට සංසිඳුවා. ඒ ඇති වෙච්ච ඒ ප්‍රමෝදයේ මත සාරිපුත්‍ර සාංශේ ඒකටම ගැලපෙන්න පස්සම්බනේ නැත්තම් හිත සංසිඳීම බණ කියනකොට ඒ කියන්නේ හරියට ගයිඩඩ් මෙඩිටේෂන් එකක් දෙන්නා වගේ ඉඳගෙන පොඩි ළමෙන් අපි සත්‍ය පාසල කරනකොට ඒක සමාත විනාඩි 10ක්වත් කරන්නේ. ඒ 10 කරනකොට ඒ ළමංගෙද පුදුමාකාර විදිහට සංසිඳනවා. අපි හිතනවා මේ වගේ වැඩමුළුවක දවස් 8ක් ඉඳ වෙයි, 8ව 8ක් කරන්න වෙයි. එතකොට තමයි යොන්න සීල ශික්ෂාව හරියන්නේ. ඊට පස්සේ මෛත්‍රී බුද්ධ සාසනය තමයි සමාධි ශික්ෂාව හරියන්නේ. ඊට පස්සේ තමයි නිවන් දකින්න කියලා අපිට මාධික චිත්‍රයක් නේදලා තියෙන්නේ. ඒක හොඳට බිනව පොඩි ළමයික වැඩ කරනකොට ඒක විනාඩි 5න් ඒ හිත සමාධිගත වීමක් වෙනවා. සමාධියට හේතුව අර හිත හේම තැම්පත් වෙනවා. තැම්පත් වුණාට පස්සේ ඒ සමාධි හිත සුඛයටපත් වෙනවා. සුඛේ සමාධියටපත් වෙනකොට අර කියන දේ අර ඉදිරිපත් කරන දේ දින්ට පොණ කර 16කට චින්තා වුණා වගේ පාරට උකහා ගන්න පුළුවන් ගතියක් වෙනවා. හිතේ තියෙන ධර්මයක් වටහා ගැනීම හැකියාව ඒක කියනවා මේ සමාහිතං චිත්තං යථා භූතම් පජානාත්. යති දේ යති හැටියට දන්නවා. අලුතෙන් චිත්ත ප්‍රවෘත්ති කලබල කරන්නේ නැතුව වෙන දෙයකට ඉඳ දීලා සංසිඳනකොට ඒක කියනවා පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාගතෝ භවෙය්‍ය. මේ හිතට නිතරම කොනහන හිතට නිතරම මේ පශ්චාත්තාප කරන ઈચ્છා බංගත්වය ඇති කරන මේ නීවරණාදී ධර්ම අයින් වෙච්ච ගමන් තමයි මනුස්ස ප්‍රතිලාභේ තේරෙන්නේ. කෙන සම්පත්‍ය තේරෙනවා. සත් ධර්ම ශ්‍රවණේ සිද්ධ වෙනවා. සත්පුරුෂ ආශ්‍රේ සිද්ධ වෙනවා. ඒව එකක්වත් වෙන්නේ නැහැ මේ කලබිච්ච හිතේ
මොනම ඡායාවක්වත් දකින්න බෑ. වතුර ගඩක් හෙල්ලෙනකොට ටිපක ගිනි මොලවල වතුර කේතලයක් උඩ තිබ්බහම කතර කේතලේ උඩ ගොජගොජ ගාලා පැහෙනකොට කවදාකවත් ඒකේ ඡායාව බලන්න බෑ. මොණි ඡායාව අඩිය බලන්න බෑ. ඒ වගේ මේ වතුරට මඩ කලවම් වුණොත් එතකොටත් මොනතත් ඇද වෙනවා අඩිය වෙන්නේ නැහැ. සායමක් කලවම් වුණොත් හුලඟක් වැදලා කැළඹුණොත් මේ විදිහට මේ වතුර කඩක් වගේ තියෙන එක මොනම දෙයකින් හෝ කැළඹෙනවා නම් ඒක අපි නිවරණ කියලා කියනවා. නැත්නම් පරිඋත්ථාන කෙලස් කියලා කියනවා. අන්න ඒ පරිඋත්ථාන කෙලස් සංසිඳ වීමදී කරන්න තියෙන්නේ අලුතෙන් මේක කලබණ්ඩ යන්න එපා. උපදින උපදින හිත සංසිඳලා උපදින්නේ. අර ඉස්සලා හිතේ තිබුණ පශ්චාත්තාව ස්වයං විවේචන තමන් පිළිබඳ තමන් දෙස් දෙන ගති තමයි ඊගාව චිත්තක්ෂණේ කෙලෙසන්නේ. ඉතින් නිසා ඒ හිත තැම්පත් වෙන්න ගත්තොත් තමන් තේරෙන පටන් ගන්නවා මේ වතුරේ මුණත තැම්පත් වෙනකොට එබිලා බලන කෙනෙක් නැගේ ප්‍රතිබිම්බේ පේනවා. ඒ වතුරේ අඩිය තියෙන මොනවද කියලා පේනවා. අන්න ඒ වගේ මේ හිත තැම්පත් වෙන්න දෙන්නේ නැතුව දවස පුරාවට මේ දඟලන දැඟලිල්ල මේ මගේ හිත සුව පිණිසද මේ කරන්නේ. එහෙම නැත්නම් මේ අපි ඉන්න පරිසරය අපිට අඳලා තියෙන මේ නාඩගමට අනුව නටන්න හදන එකක්ද කරන්නේ. එහෙම නැත්නම් මේක මේ කවුදෝ අපිව වේදිකාවට නංගලා අපිට මේ භූමිකාවක් දීලා තියෙන අපි භූමිකාව විත්තාත්ම තාත්විකව රඟපාන. බලපුවහම වෙන්න තියෙන එකම කයවත් කය ස්කන්ධේවත් වේදනාවත් සංඥාවත් සංස්කාරවත් විඥානවත් එකකටවත් තැම්පත් වෙන්න දෙන්නේ. අපි මේ නාටකමේ නැටවිල්ල නටනවා. ඉතාමත්ම සාර්ථකව නටනවා. ඉතින් අපිට ඉන්දරලා සම්මානත් හම්බ වෙනවා. ඒක තමයි heart attack කියන්නේ. ඒක තමයි කොලෙස්ටරෝල් නැගිනවයි කියලා කියන්නේ. ඒක තමයි අන්තභාග හැදෙනවයි කියලා කියන්නේ. ඉතින් ඔය විශේෂ සම්මාන කොටම හම්බ වෙන්නේ නැහැ. පිටිපන්දම දෙපැත්තම වත්තු කරන්න ඕනේ. වත්තු කළා කබුරන්න ඕනේ කාටවත්. නැට්ට උඩ තියාගෙන අමුඩි තද කරගෙන. කබුරපු ගානට 55 වෙන්න ඉස්සෙල්ලා heart attack හම්බෙනවා මාර කට්ටිය. කොලෙස්ටරෝල් හම්බෙනවා ගොඩක් දේවල් හම්බෙනවා මේ කාටද පහඳින්නේ කියලා බැලුවොත් තමන්ගේ බඩ විතරක් ගන්න ඔච්චර නටන්න ඕනේද එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන මේ ටිමෙන් නැති වහලයක් හදාගන්න අපිට අවශ්‍ය ඇඳුම් ටික හොයාගන්න ඔච්චරම නටන්න ඕනේද කොහෙන්ද මේ නැටවිල්ල එන්නේ තනි වචනෙන් කියනවනම් ශිෂ්ටාචාරේ අපි හදාගත්ත ශිෂ්ටාචාරය නිසා අපි සමාජ මට්ටමක් ඉල්ලා ගන්නවා ඊට පස්සේ සමාජ මට්ටම කියනවා සිටින් ඉඳින් ඉතින් ඒ කියන විදිහට සිටින් ඉඳින් තමයි රවන්දිරටි තාපු ගමන් කරන්න ඉතලා ඉතින් මේ නටලා අන්තිමට බලනකොට තමන්ද කියලා කිසිම මේ අර්ථ කුසලයක් අත් සිද්ධියක් අත් එහෙම නැත්තම් තමන්ද කියලා හිතසු වේලවන ගතියක්වත් නැහැ පුදුමාකාර රණ්ඩුකේ ඉතින් ඒකල්ල වල අපි පෙරෙනකොට ඒක බුදු පුරුද්දට ගිහිල්ලා ඊට පස්සේ දිගට මොක යන්න පටන් ගන්නවා. කොයි වෙලාවක හෝ ඒ ඔක්කොම නටන ගමන් දැන් මේ කරන්නේ. කඹුරලා ඇවිල්ලා සුමානයක් එක තැනක නතරලා ඉනවා. ඒවත් කමන්නේ. පොඩ්ඩක් එහෙම තැම්පත් වෙන්න අනේ බලන්න. තැම්පත් වීම සමාජශීලී නොවීමක් යුතුයකම් පැහැරහැරීමක් එහෙම නැත්නම් මේ නැස්චාර්ත එහෙම නැත්නම් අහේතුක වාද එහෙම නැත්නම් මේ උච්ඡේද වාදයට කියලා දාලා තියෙනවා. අපි කිවල් වල මිනිස්සු ඉතින්නේ එහෙම තමයි. මේ මිනිස්සු මොනක්වත් හත්ත පහක ඇති වැඩක් නැතුව ගිහිල්ලා ඔය අතප්පිරක් අත තියාන ඔය බලාන ඉන්නවා. කොහොම කෙරුවොත් එහෙම රටක් කොහොමද දියුණු කරන්නේ? ඔක්කොම ලහොම කෙරුවොත් කොහොමද කරන්නේ කියලා ඉතින් පුදුමාකාර බැහැලා බයින. මෙහෙන් ගියාට පස්සේ අපිත් ඒ ටික තමයි කරන්නේ. දැන් ඉන්නකම් බැනුම් අහන්න නිසා අපිට දැන් බලන් බැනුම් අහනකොට මම බයිනකොට අනුන බයිනකොට මෙහෙමයි කියලා. අන්නේ මේ පස්සම්බණය කියලා මේ සංහිඳියාව කියන එකට පුදුමාකාර බයක් තියෙනවා. ඉතින් කවදා හරි අපි මෙතෙක් කරගෙන ගිය කතා ප්‍රවෘත්ති හැටියට කෙනෙකුට භාවනා කරන කෙනෙකුට කියලා ගනිමුකෝ. සීල ශික්ෂා පිළිබඳ යම් ප්‍රමාණයකට හිත තිබුණේ හොඳ ශික්ෂාවකට ගියා නැත්නම් අදි සීලයකට ගියා අට පන්තිල අට සීල් කරගත්තා ඒකත් හිතට සන්තෝෂයක් ඒකල ගිහිල්ලෙවල්ලා තමන්
යමක් නොකර සිටීමේ කලාව ඉගෙන ගන්නවා. වාඩි වෙලා මොනක්වත් චේතනාවක් ලෝක කරන්නේ නැතුව මේක දිහා බලන්නේ. එදිරිගම් පහළු කම්මැලි මුස්පීන්තු ගතියක් නැති ඉන්නේ. ඒක පහළු මුස්පීන්තු ගතියට අපි අලුත් නම දාන ප්‍රමෝදේ කියලා. නැත්නම් හුදෙකලාව කියලා. එහෙ නැත්නම් පිරිච්ච ගතිය කියලා. එහෙ නැත්නම් ක්ෂණ සම්පත්තිය කියලා. මේ බලාගෙන ඉන්නකොට කාට හරි තේරුණොත් මේ අපේ අලුත් මන්ත්‍රයේ නිසා, අලුත් යන්ත්‍රයේ නිසා, අලුත් ක්‍රමයේ නිසා මේ කයට හිත එනවයි කියලා. අර ඉස්සලා තියෙන ක්‍රමේ හැටියට අපි ඒ හුදෙකලාව නැත්තම් එම නැතුව යමක් නොකර බලා සිටීමේ කලාව අපි දන්නේ නැත්නම් හිත නිටතරම කරන්න තියෙන දේවල් අරයගේ යුතුයකම් මෙයාගේ යුතුයකම් ඔක්කොම කල්පනා කරලා හැම වෙලාවෙම ක්ෂණේ පන්න ගන්න එකමයි කරන්නේ. කොයි වෙලාවක හරි මේ පරිේශන මට්ටමකින් හෝ කෙනෙක් යමක් කිරීම නතර කරලා කිරීම නතර කරාට මේ කයේ වැඩ එකක්වත් නතර වෙන්නේ නැහැ. ඒ 100%ක්ම දුර. උෂ්ම ගැනීම සිද්ධ වෙනවා, ලේ ගමනේ සිද්ධ වෙනවා, ස්නායු වැඩෙන තියෙනවා, කෙත් වැවෙනවා, දත් වැවෙනවා, නියපොතු වැවෙනවා, ආහාර දිරවන එකම දෙයකටවත් චේතන අවශ්‍ය කරන්නේ නැහැ. ඒකකට තේරෙන පටන් ගන්නවා චේතන සහිත විනසීර පහක විතර වැඩ වගේක් යනවා. එහෙම නැතුනට මේ කය පවත්තන්න කිසියම් බාහිර උදව්වක් ඕනේ නැහැ. ඒක ස්නායු පිළිබඳ වෛද්‍යවරු බලලා තියෙනවා මේ කෙනෙක්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය නිදානේ ඉන්නකොටයි අවදිින් ඉන්නකොටයි දෙකේ බලනකොට කිසිම වෙනසක් නැති. නිදානේ ඉන්න මනුස්සයාගේ අවදිින් ඉන්න ගමන් මොළයේ එක විදිහට වැඩයි. අපි හිතන්නේ අවදිින් ඉන්නකොට ගොඩක් වැඩ කරනවා නිදානේ කොට තැම්පත් වෙනවා කියලා නෑ. මොළයේ වැඩ නැද කරන්න බෑ. ඉතින් මේක දැක්කොත් මොනවාක්වත් නොකර බලානේ ඉන්නකොට ඇත්තටම වැඩ ටික හොඳට යනවා. අත දානවට වැඩිය. එතකොට තේරෙන පටන් ගන්නවා මේ පැයක් එක දණක ඉන්න බෑ විනාඩි 5ක් 10ක් හරි ඉන්නකොට පුදුමාකාර විදිහට කයසා හිත අතර අමුතු ප්‍රේම සම්බන්ධයක් එකිනෙක අනියම් ප්‍රේම සම්බන්ධයක් මේ අතර මේ දෙන බැඳලා ඉන්නේ දැන් තමයි එකතු වෙන්නේ බැඳတာ මොකද නිකන් දික්කසා දෙකට ඔන්න මෙන්න සයිස් එකේ තියෙන හිත කොහෙද කය කොහෙද කදාකත් මේ දෙන එකට බුදියන්නේ පුතජනේ කොහොමඩක්වත් නැහැ භාවනා කරන එක නම් ඒක කරන්න ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා යමක් කිරීමෙන් තමයි දුක් හටගන්නේ යමක් නොකරන වෙලාවේ මේ සංස්කාර කර්ම දුක් හටගන්නේ නැතුව පවත් ගන්න පුළුවන් ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වට අපි කරලා බැලුවේ නැත්තම් එන්නේ නැහැ අන්නේ විදිහට මේ ප්‍රසාද හිත පහල කරගෙන ඉවරලා ඒකේ මෙනෙහි කරමින් හෝ මොන දේ හරි කරලා අපි මේ කය පවත්තන්න ගියොත් ප්‍රසාදයෙන් නැත්නම් පස්සද්ධිය මේ ඔගෙන ප්‍රමෝදය ක්‍රමයෙන් ප්‍රීතියක් බවටපත් වෙන්න පටන් ගන්නවා. ඒ දිගටම තමයි දැනගන්න ඕනේ අයෝනිසෝමනස්කාය ඉඳලා යෝනිසෝමනස්කාරට ආපුවාම ප්‍රමෝදය ඇති වෙනවා. ඊට පස්සේ ඒ යෝනිසෝමනස්කාරය ප්‍රමෝදයට වඩා හොඳදී ප්‍රමෝදය හොඳයි. එහෙනම් ප්‍රමෝදය අනිත් පැත්ත තමයි අසහනය සහ ආතතිය කියන්නේ. ඊට පස්සේ ප්‍රීතිය ගෙනත් දෙනවා. ඉතින් අර ප්‍රමෝදයේ වෙනුවට ප්‍රීතිය එන වෙලාවේදී ප්‍රමෝදයත් අතහැරලා හරියට නරක ඇත්‍යාරියා වගේ ප්‍රීතියට යන්න උඟ දෙනෙක් පැකිලෙනවා. අර ලබාගත් ප්‍රමෝදේ මම ලබාගත් දේ මේක ප්‍රේමේ නිසා ප්‍රමෝදය සමාජ ඊට වඩා හොඳ ප්‍රීතියට යන්න බැරි තරම් අපිට මේ යෝනසෝ මනසිකාරයේ දුර්ලකම් පහළ වෙනවා. ඒකට අපි කියනවා හාණමිටි කරේ ධානය ඉන්නවයි කියලා. යම් විදියකට තේරෙන්න පටන් අරගත්තොත් මේ ලද දෙයින් සතුටු වීමේ ප්‍රීතිය වගේ දෙයක් අරගෙන මම මේ වාඩි වෙලා ඉන්නවා මේ වෙලාවේ මට සුඛෝපභෝගී දේවල් ඕනෙත් නැහැ පාරිභෝගිකත්වයක් ඕනේ නැහැ මට යන්තම් යපෙන්න බට්ටියක් හම්බුනොත් ඇති. මට මේ ධනිස් දෙක තෙමෙන්නේ නැති මට මේ හේවණක් ලැබුණොත් ඇති. මට විලි වහ ගන්න ඇඳුම් තිබුණොත් ඇති. ඔය මොහොතර ඇඳුම් ඕනේ නැහැ. බෙහෙතක් අදිශයට අවශ්‍ය දෙයක් තිබුණත් ඇති කියලා ලද දෙයින් සතුටු ලහින්න ගතියත් එක්ක මේ ඇතුලෙන් හිත කය සමාහිත වීමේ සතුට ඉන්න පටන් අරගත්තොත් ඒක නර තීරණ පටන් අර ගන්නවා. ඒ කරුණු එකතු වෙන්නේ නැතුව යෝනිසෝමනසිකාරය මේවා ගැට ගහලා දෙන්නේ නැතුව කයේ කාය පස්සද්ධියක් හෝ හිතේ සංහිඳියාවක් එන්නේ නැහැ. එමෙ නැත්තම් දීර්ඝ ආස්වාස ප්‍රස්වාසයේ කෙටි ආස්වාස ප්‍රස්වාසයක් වෙලා
පසම්බයං කාය සංඛාරං කියන තැනට කය තැම්පත් වෙන්න අපි කොච්චර දුරට මේ යමක් නොකර සිටීමේ කලාව අවස්ථානුරූපව යමක් නොකර සිටීමේ කලාව කරන්න ඕනද පටන් ගන්නකොට නම් අපි වාහන මධ්‍යස්ථානට යන්න ඕනේ වාඩි වෙන්න ඕනේ කය සම්බර කරලා දෙන්න ඕනේ ඔක්කොම කරලා තැම්පත් වෙන්න පටන් අරගත්තොත් තමයි තේරෙනවා ඒක යම් විදිහකට ප්‍රමෝද ප්‍රීති අසද්දි මට්ටමට එනකොට මඩගල තියෙච්ච වතුර වීදුරක් කබඩයක් උඩ තිබ්බා වගේ එන්න තැම්පතුවක් එනවා. ඉතින් අර කලින් අපි ගත්ත හුදෙකලාව විවේකය ක්ෂණ සම්පත්‍ය පිළිබඳ අගයක් නැති කෙනෙකුට මේ තැම්පත් වීම පේන්නේ මේ අකර්මණ්‍ය වීමක්. එහෙම නැත්තම් අංශභාග වීමක් වගේ. මොලේ හිරි වැටෙනවා වගේ තේරෙනවා. කයත් එහෙමම ගල් ගැහෙනවා වගේ තේරෙනවා. ඉතින් ඒක නම් හුඟක් වෙලාවට ඒක දන්නේ නැත්නම් මේ පස්සම්බයං කාය සංකාරං කියන එක දන්නේ නැත්නම් ඒ කය එහෙම තැම්පත් වෙනකොට මේක හොල්ලලා බලන්න හිතෙනවා. අයියෝ හුස්ම අරගෙන බලන්න හිතෙනවා. එහෙම නොවුනොත් මේ පස්සම්බනේ එනකොට හිත අභාවිත හිත ගලිම නින්දට වැටෙනවා. එක්ක හොල්ලලා බලලා අර පස්සම්බනේ නැතර කරනවා. ඒ කියන්නේ පස්සම්බේ කියලා කියන තැම්පත් වීමට අනුග්‍රහ කරන දන්නේ නැත්නම් ඒකට එළඹ වාසය කරන දන්නේ නැත්නම් ඒක බහුකාර්ය ධර්මයක් බව දන්නේ නැත්නම් හිත කලබල වීම අනුව කය අතගාලා බලන්න හිතනවා හුස්ම අරගෙන බලන්න හිතනවා ඇද්ද කරලා බලන්න හිතනවා නැත්නම් දන්නේ නැගෙන ඉඳලා අන්නේ දෙක මොනක්වත් වෙන්න දෙන්නේ නැතු මේ පස්සම්බනේ කියන එක කෙලෙස් වල සංසිඳ වීමක් එහෙම නැත්නම් කෙලෙස් අඩු වීමක් කියන එක මේ භාවනා කරන ගමන් කමටහන සුද්ධ වුණොත් බණ ඇහුනොත් අර තේරෙන පටන් ගන්න මේ භාවනා කරන ඔක්කොට මේක වෙන්නේ නැහැ. මට හැම ඉරියව්වෙම හැමතැනදී වෙන්නේ නැහැ. විච්ච වෙලාවේදී මේක බහුකාර් ධර්මයක් වශයෙන් මේකට අනුග්‍රහ කරන්න ඕනේ කියලා. ඒ ධර්මය ඇහෙන බණ මේ වගේ වෙලාවට ප්‍රයෝජනවත් විදිහට සැලකීමට තවට යෝනිසු මනසකාරය කියලා කියනවා. තරුවචනාංශයේ සඳහන් කරනවා අංගුත්තර නිකායේ ඡානිමිත්ත වර්ගයේ සූත්‍ර 11ක් 13ක් තියෙනවා. ඒකේ බුද්ධ ඥානසේ සඳහන් කරනවා ඡානිමිත්තා කෝබික්ක වේ උපජ්ජති පාපක අකුසල ධම්මා. නෝ අනිමිත්තා. තස්මින් ඒව නිමිත්තේ පහිනේ තං අකුසලම් පජාති. මහණේ හැම අකුසලයක්ම පහළ වෙන්නේ නිමිත්තක් ඇතුව. නිමිත්තක් නැතුව නෙවෙයි. ඒ අකුසලයට නියෝජනය කරමින් පහළ වෙන මේ නිමිත්ත ගෙවි යනවයි කියලා කියන්නේ අකුසලෙ ගෙවිලා. සනාරම්මන වික්‍රේ අපච්චුප්පජි පාපකාවතලා දම්ම නෝ අනාරම්මන තසින් වේම ආරම්මනේ පහිනේ තං අකුසලම් පජහති හැම අකුසලයක්ම පහළ වෙන්නේ නිමිත්තක් ඇතුව යම් නිමිත්තක් නැතුව නොවේ යම් විදිහකට මේ මතුවෙච්ච නිමිත්ත ගෙවි යනවා නම් එකකින් අදහස් කරන්න ඒකට හේතු වෙච්ච අකුසලයේ ගෙවේ ඒ නිසා මේ සංහිඳියාව මේ තැම්පත් වීම තපස මේක කෙලස් කෙවි යෑමක් කියන්නේ. ඉතින් මේ කලාව ඒ කියන්නේ මේ tempat vima haraha gorosu de tempat vima haraha siumi mara siumi de tava tava siumi vima haraha ප්‍රතිපදාවේ ඉදිරියක් තියෙනවය. එහෙම නැත්නම් කෙලස් කෙවීමක් සිද්ධ වෙනවයි කියන එක හිතට වද්දාගන්න ඒ තාම බණක් භාවනාවක් පාවිච්චි කරන්නේ නැති අපි මේ දන් දෙන පින්වතෙකුට නැත්නම් අනිකුත් පින්කමක් කරන පින්වතෙකුට මොන විදියෙන්වත් තේරුම් කරලා දෙන්න බෑනේ. මොකද අනිත් පින්කම් වල කරන්නේ අහුස්සන එකනේ. මොනවා හරි කරලා බෙර ගහලා ගෙජ්ජි හොල්ලලා හඳුන් කුරපත්තු කරලා සාදු කියලා මේ දුන් ගහලා අර මතුරුලා ආවේශ කරගන්න එකනේ මේකේ තියෙන්නේ. දැන් එහෙම කරපු එක වෙලාවේදී මේ තැම්පත් වෙන පැත්තට යනවයි කියනකොට අපි තින් භාවනා කරන වචන පාවිච්චි කරනවා. නමුත් අපි මේක සතිය පිහිටීම හරහා මේක කරන්න ඕනේ කිව්වොත් මම ওই පැවිදුනාට පස්සේ මේ ලොකු සංසකාට හැන්දෑවට එනවා අපි පහට විතර පහන පත්තු කරව ගන්න. ඒකල අපි මේ පහන අරන් ගිල බුදු පිළි තියලා ඉතින් හැන්දෑවට ගාතා කියලා වන්දනා කරා. ඉතින් එතන ඊට වැඩිමල් හමුකෙනෙක් මට කිව්වා මේ දවස්වල ගල් දුවේ පින්කමක් යනවා. ආයක දවස් 4 5ක් යනවා. ගිහිල්ලාම නෑනේ. මෙහෙන් වාහනයක් එනවා යන් කියලා. මම ආසාවක් මගේ තිබුණේ නැහැ මොකද මට උන්නේ කැලේට ගියාට පස්සේ නොදකින්න පතන් තමයි. ඊපස්සේ මම කොහොමද කිව්වා මම ලොකු සාංශකින් ඇහුවා. ස්වාමීන් වහන්සේ මෙමය මේ ගල්දුවේ පින්කම යනවා පන්දි සංසුක පන්දි දවසේ යන්නද කියලා. පහනපතුම
මේ නම පිංගම් වලට යන්න කියන්නේ අමුතු ඇදලා ගැව්වා. මට දැන් තේරෙන්නේ නැහැ දැන් මොකටද දෙන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා මේ පිංගම් තියනවා තමයි. අක්කරගනම් පහම්පත්තු කරනවා. යෝගාවචරු කියලා හිත බේරගෙන ඉන්න පුළුවන් ද? ඕකේ. ඔන්න ඔය නම ඒ දවස් තුනේ භාවනා කරලා පණ්ඩිත ස්වාමීන් වහන්සේ පොස්ට් කාඩ් දෙල්ලේ දානක ඔබාන්තේ වෙනම මෛත්‍රී භාවනා කරා. දැන් මම මේක ගිහිල්ලා අර ලොකු අහමුදුරන්ට කිව්වා. මට කියන් කියපුවාම මොකටද කිව්වේ ලොකු සංජයස මාතත් දැන් බැනුම් අහන්නව අරකයි මේකයි කියලා යහම හොඳටම කුලප්පුවා. ඉතින් මේ පැවිදි වෙච්ච ගමන් මේ අපි අත්දකින්න දේ. මේ නටවන නැටවිල්ලයි tempat කිරීමට හදන වැඩේ කියලා බලනකොට භාවනා කියලා මදි මේකට යෝනිසමංශ කාර්යයක් තෝනේ සතිය කියන එකක් තෝනේ. භාවනා කරනකොට උත්සාහ කරනකොට තමයි මේ කරන්න හදන්නේ. tempat කරන එක අනෙකුත් භෞතික ලෞකික ජීවිතවල සහ සියලුම ආගම්වල කරන්නේ අවශ්‍යයි. ඒකට කමක් නැහැ අපි කොච්චර අනුන් අවශ්‍යනවා සහ ගහනවා. මේක දැනගෙන අපි අනුන් අවශ්‍යණ්ඩ හදනවා, කෙලෙස් අවශ්‍යනවා, නටවනවා, নানা ප්‍රකාර දේවල් කරනවා. ඉතින් ඒවත් අකුසල්නේ. එවුවත් අපිට බලපානවානේ. ඉතින් භාවනා කරන්න ගියාට ඔක්කොටම කියන තරම් තමලෙලට අතු නමුණ වගේ තන්දිදාවක් එන්නේ නැහැ. නමුත් ආවොත් ඒකට අනුග්‍රහ කරන්න ඕන නිසා තමයි සාරිපුත්‍ර සාන්ති කියන්නේ. මේවා බහුකාර ධර්ම. ওই සංහිඳියාවට එනකොට ප්‍රමෝදය, ප්‍රීති, පස්සද්දි හරහා ඕක එන්නේ. ඒ නිසා ඕක මට්ටම් තුනක් පැනලා තියෙන්නේ. ඔන්නකොට අනුග්‍රහ කරන්නේ මොකටද? ඒ අනුග්‍රහය හරහා ප්‍රතිපදා විදිහට යamak. ඒ හරහා කෙලෙස් අඩුවීමක් වෙනවා. මේ කෙලෙස් අඩු වෙනකොට මේ හිත පුදුම විදිහට කැළඹෙනවා. නැත්නම් අයෝනිසමංස්කාරය කැළඹෙනවා. දැන් යෝනිසමංස්කාරය ටික වැඩි වෙමින් අයෝනිසමංස්කාරය අඩු වෙමින් යන්නේ. එතකොට අර ඉතුරුලා තියෙන අයෝනිසමංස්කාරය පුළුවන් තරම් নানা ආකාර ගොඩ පෙරක දෝරුකම් ගෙනත් දාන්න පටන් ගන්නවා. ගෙනත් දාලා කොහොම හරි අර තැම්පත් වෙන කටයුත්ත බුදියානින කොටිය උස ගන්නයි හදන්නේ. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචරයේකට උපස්ථානයක් කරනවා කියන එක, අනුග්‍රහයක් කරනවා කියන එක, උදව්වක් කරනවා කියන එක කොහොමඩක්වත් භාවනා නොකරව කෙනෙකුට කරන්න තේරෙන්නේ නැහැ. ඒකට කරන්න පුළුවන් ඊට වැඩිය භාවනා කරපු එකනොලත් දෙනවා. මේ වෙලාවේ මේ යෝගාවචරය ඉන්නේ දෙලොවක් අතර හිර වෙලා තමන් ගෙමති උන අයෝනිසමනසිකාරයත් මේකට දෙස් දෙනවා. කොහොම හරි ප්‍රයත්න නිසා වරින් වර යෝනිසමනසිකාරේ එනවා. ආපිලාට ටික තැම්පත් වෙනවා. ආයෙ විශ් වෙනවා. ආයෙ තැම්පත් වෙනවා. ආයෙ විශ් වෙනවා. එතකොට යෝගාවචරය මේකේ අනුග්‍රහ කළ යුතු තැන නැත්නම් පොහොර දැමිය යුතු තැන නැත්නම් ආහාර දිය යුතු තැන කවුරු කියලා දෙන්නේ? ඒගොල්ලෝ දන්නේ ආයෙ සමාජකාරපැත්ත විතරයි. ඒ නිසා යෝගාවචරයට ඒ වෙලාව දිබ්බා නැහැ හින්දෝ. ඒ යෝගාවචරයට ඒ වෙලාව කමඨාන සුද්ධ වෙන්න ඕන. ඒ ඔක්කොටම ඇත්තටිය මේක යෝගාවචරයෙන් කියවෙන්න ඕන. ඉත තැම්පත් වෙනකොට ඔළුව හිරි වැටෙන්නා වගේ තේරෙනවා. කය හොල්ලා ගන්න බැරි තරම් වගේ තේරෙනවා. එහෙම නැත්නම් ඇද්ද කරලා බලන්න හිතන වගේ තේරෙනවා. ඉන්න තැනින් නැගිටලා බලයන් කියලා නිකන් සලුවා සලා උස්සා විහිකොල්ල දානවා. එහෙම නැත්නම් ඉඳට වැටෙනවා. මේ ඔක්කොම සුබ ලකුණු. මේකෙන් පේන්නේ දැන් වැඩේ යනවා. දැන් මන්තරේ මතුරුනකොට යකා දැන් එනවා දැන් මේ. දැන් කපු ඇවිසිලා එන්නේ. ඉත යෝගාවචර ඒක දන්නේ නැතුව මේ අසුබ ලකුණු වලට දාන එකනේ සාමාන්‍ය ක්‍රමේ. ඒක නිසා මම ඔය එක දවසක් මේ ඔස්පෙන්ස්ගේ පොතක් කියවා, ඒක ගර්ජ් ඔෆ් කැනලි විච පොතක්. ඒකේ කියලා තිනවා යම් විදියකට හිතට, යම් විදියට කයට, වචනයට හික්මීමක් දාපු ගමන්, ශික්ෂාවක් දාපු ගමන්, එහෙම නැත්නම් දමනයක් දාපු ගමන්, කියන්නේ කය වචන දෙකට දහන දමණයට තමයි අපි සීල කියලා කියන්නේ. මේ හිතට දහන එක තමයි සමාධි ප්‍රඥාමාධි ශික්ෂාව කියන්නේ, ප්‍රඥා ශික්ෂාව. මේ ශික්ෂා තුනට දාපු ගමන්, ඕනම ශික්ෂාට දාපු ගමන් ඇතුලේ නුරුස්නා ගතියක් පහළ වෙනවා කියන්නේ. අර නිචිනින්ද කකා හිටපු හතාට කූඩුවකට දාපු ගමන්, එහෙම නැත්නම් ලණුවක් බෙල්ලට දාපු ගමන්, නැත්නම් කැලෙන් එළියට ගත්තොත් වල්මී හරකේ පුදුමාකාර විසිලක් අවශ්‍ය. මාළුවෙක් කොට දාපු ගමන් පුදුමාකාර ඇවිසිලක් ඇවිසිනවා. අන්න ඒ වගේ අපේ හිතට නිකමට හරි තේරුනොත් මේ හිතට දැම්මම මට ශික්ෂණයක් වැටලා තියෙනවා, මට හික්මීමක් වැටලා තියෙනවා, මට සංවරයක් ඇවිල්ලා තියෙනවා කියලා හිත පුදුම දැඟලිල්ලක් ගන්නවා. ඉතින් හුඟක් වෙලාට යෝගාවචරය ඒ දඟලන දැඟලිල්ලට
උදව් ආධාර කරන්න හදනවා. මේ තමන්ම කරපු හික්මීම නිසායි මේක උනේ. මේක හික්මීම නිසා වෙච්ච ගුණයක්, හොඳක්, රෝග ලක්ෂණයක් කියලා ඒ තමන්ට එන ඒ අසහනකාරී තත්ත්වය නුරුස්නා ගති කියලා තමයි ඒක ලස්සන පරිවර්තන වෙන්නේ. ඉරිටේෂන් කියන එක තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ ඉරිටේෂන් එක තේරුම් අරගෙන මේ භාවනා ප්‍රතිපලයක් කියලා හිතා ගන්න පුළුවන් වුණොත් මොන තරම් ආයෝනිසමනසකාරිත යෝනිසමනසකාරත්‍ර වෙනසක් වෙයි. මේ ඉරිටේෂන් එක මම කරන භාවනා නිසා ආවේ. භාවනා නොකර හිටියනම් මොකක්වත් නැහැ. මාළුව දාන්න ආය වතුරට, මීහරක අතාරින්න කැලේට ඌ කිසිම කරදරයක් කරන්නේ නැහැ. ඒ දේ නිසා මේ ඇති වෙන ඉරිටේෂන් එක නැත්තම් මේ නුරුස්නා ගතිය අපිට කමටහ සුද්ධ කරන කීවෙන වෙලාවක් තියෙනවද කියලා බලන්න. කීවෙන කිවෙන චෝදනාවක් විදියට. එහෙම නෙවෙයි මේ භාවනා කරන නිසා මට මෙහෙම ඇවිල්ලා තියෙනවා මට තේරෙනවා. එතකොට ඒකට භාවනා දක්ෂකුත් එකක් උපකාර තියෙනවා. හැබැයි යෝගාවචරය යෝනිසමනසකාරයෙන් බලන්න ඕන. යෝනිසමනසකාරය මේක නැති කරන්න කතා කරනවා කියලා කියන්නේ හොඳම වැඩි භාවනා නොකර ආයෙ මාළුව වතුර දාන එක තමයි. එහෙනම් දැන් කුළුමිහරක කැලියට තාරණ එක. මොකද මේක තියාන ඉරිටේෂන් එක නැති කරන්නේ කොහොමද? ඊට පස්සේ ස්වයං විවේචනෙන් පටන් ගන්න. මේ හරියන්නේ නැත්තේ මම බව් කරලා වෙන්නේ එහෙම නැත්නම් මට සීලිය නැතු වෙන්නේ නැති කියලා අර තමන් පිළිබඳව විවේචනයෙන් පටන් අරගන්න. ඉතින් අර අකුසල් කරගෙන ඉන්නකොට නිසිනින්ද හිත මුදාහැරලා තියෙනකොට කවදාකවත් එන්නේ ඉඳ වෙලාවක් නැහැ. හිත තියෙන අතීත අනාගතය, අරයා ගැන මෙයා ගැන. හිත ගත්ත ගමන් අනිවාර්යයෙන්ම තමන් හරියටම වැඩේ කරන්නේ නැහැ, පර්ෆෙක්ට් කරන්නේ නැහැ කියලා තමන්ගේ තියෙන අඩුපාඩුකම් පේන්න පටන් ගන්න. එහෙම නැත්නම් අනුන්ගේ වැරදි පේනවා මට ෂෝක් එකකට භාවනා කරන තුරු මම කැස්සනේ. ඒ වෙලාවට වැස්සනේ. ඒ වෙලාවට දෝතලේ ඇරියනේ චරචර ගෑවනේ. සිරි සිරි මල්ලක් කෙල්ලුවානේ. මේ මිසොදු මෙතෙන් දැවිල්ලවත් බැරි දප්ප කරවන්නේ ඉන්න මේ යන්තම් භාවනා ආර්යාගෙන එන වෙලාවේ කියලා අර අහල පහල තියෙන හැම එකම පුදුමාකාර විදියට. දැන් ගෙදර හිටපුවාම එන ගැහුවක් ගන්නක් නැහැ. කම්මලේ බල්ලට වගේ. එතකොට Taman කොච්චර සද්ද කරනවද කියලා මතකුත් නැහැ. දොර වහනකොට අල්ලපු ගෙදර දොරල් තෙල්ලුම් කනවා. මේ හැදිවේ මේ ටික මේ භාවනා පිස්සු කියලා කියන ඕකට මේ පිටං කොටුවේ තියෙන දෙයක් අපි අර එතෙන් ගියාට පස්සේ අපි අපේක්ෂා කරනවා සියලු දෙනාගෙම 100%ක්ම සවුන්ඩ් ප්‍රූෆ් 100%ක්ම කරදර නැති තත්යක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපේ සංවේදී භාවයේ වැඩි නිසා වෙනදා නොදැනෙන සංවේදනා අපිට හිරියර කාර මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේක භාවනාවේ ඵලයක් කියලා හිතා ගන්න පුළුවන් නේද? ඉඳුරන් සංවේදී වීම නිසා වෙනවයි කියලා හිතාගත්තොත් එහෙම නැත්නම් අපේ තියෙන ඒ පසම්බනේ එනොත් එක්කම මේ පෙඩැන්ටික් කියලා සියල්ලම හරියටම විවස්ථා හැට හරියටම වෙලාවට ඔක්කොම ඒකාකාරව මෙහෙම වෙන්න ඕනේ කියලා අපි මේ හිත ඇතුලේ උප්පරීම ප්‍රශස්තම தত্ত্ব ඉල්ලන්න පටන් ගන්නවා. ඉදිරි ඉනකොට අපි දැරදි කරන නිසා අපිට මේ ඉල්ල ගන්න පුළුවන් කමක් නැහැ. දැන් දර්ශනයක් වශයෙන් ගත්තොත් ඔය සමාජ ජීවත් වෙන මිනිස්සු සදාචාර සම්පන්න වුණාට බොන මිනිසයා කවදාකවත් ඒව ඉල්ලන්නේ නැවෙන්නේ. දැන් මම සදාචාර සම්පන්න නැහැ නේ. ඉතින් ඌ කවදාකවත් අනුන්ගෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ. සිල් දකින්න මිනිහට තමයි පෙන්වන්න බැරි. බොන මිනිහට ප්‍රශ්නයක් නැහැ. ජායන පිට පස්සේ යන මිනිහට ප්‍රශ්නයක් නැහැ. සූදු කියන මිනිහට ප්‍රශ්නයක් නැහැ. ඌ දන්නවා මේ මට්ටමින් ඉන්නේ කාරී ලොකු දෙයක් මට ගහන්න වටිනවා. ඒ නිසා ඌ ළඟ දින බුදුම කරුණාවක්. ඔය බොන මිනිස්සු ගාවේම මම සෑහෙන්න උත්සාහ කරා මට අර බොන්න බැරි ප්‍රශ්නයක් ආවේ කායි. මොකද හරිම සමාජශීලී මිනිසු කාටත් උදව් කරගෙන ඉන්න මොකද එයා කවදාකවත් මම පර්ෆෙක්ට් කියලා හිතන්නේ නැහැ. මොකද තමන් ගල අඩුපාඩු තියෙනවා. මම මේ ඒකට පොර දාන්න කියන නෙවෙයි. මේ තමන් මේ පස්සම්බනේ සිද්ධ වෙගෙන එනකොට අං දෙකක් නෙවෙයි හතරක් එනවා. ඉරිටේෂන් තමන් ගැන අසහනකාරී තත්ත්වයකට ඊට පස්සේ තමන්ගේ අඩුපාඩු දකින්න එක අනුන්ගේ අඩුපාඩු දැකීම නිසා සියල්ල හරියටම අකුරට සිද්ධ වෙන්න ඕනේ කියලා. ඉතින් මේ හතරම ශික්ෂාව හරියන බවට ලකුණු කියලා ඔස්පෙන්ස් කියලා තියෙන පොතේ. මට පුදුම සතුටක් ඇති වුණා මේ මිනිස්සු මේ කාරණා දැකලා මේක කියන හැටි. ඒක අපි කමඨාන් සුද්ධ කරන අපිට කියා ගන්න පුළුවන් වුණා. මම ගෙදර ඉනකොට මේ තරම්ම මේ වැරදි දැක්කේ නෑ අනුන්ගේ. මොකද මෙහාවට පස්සේ හරියට වනේ වනමුගේ පෑදුනා වගේ උලංගක් පෑදුනා ත්‍රිද. ඒක යෝනිසෝමනස්කාරයෙන් බලලා මේ සත්‍ය වැඩිච්ච නිසා වෙච්ච දෙයක් සංවේදී භාවය වැඩි වෙච්ච නිසා වෙච්ච දෙයක් ඉදරන් ප්‍රනීත වීම නිසා වෙච්ච දෙයක් කියලා කියන්න පුළුවන් නම් අර පස්සම්බනේ ඉදිරියට තල්ලු වෙනවා.
එහෙම නැත්නම් මට දැන් හොඳට පේනවා. මං ඉස්සර බයලජ්ජ දෙක තිබුණේ නැහැ. දැන් මේ බයලජ්ජ වැඩි වෙලා, ඉන්ද්‍රිය සංවරේ වැඩි වෙලා, සීලේ වැඩි වෙලා මම ඇදින් අනුන්ට වෙන හිරිහැර නැත්නම් මට වෙන හිරිහැර මගේ සෞඛ්‍යයට වෙන හිරිහැර මට දැන් පේනවා. මෙන්න මේ පේන දේ නරකක් කියලානේ අපි හිතන්නේ. ඒක මේ භාවනා නිසා පේන එකක් නෙවෙයි. අපි දැනුමට වෛර කරන්නේ. තමන්ගේ තියෙන අඩුපාඩුව තමන් දන්නවනම් තන් කවුරු හරි පෙන්නලා දෙනවා නේද? ඒක ලොකු දෙයක් නේ හදා ගන්න පුළුවන්. එතන මේ භාවනා කරන්න ගියාම gedara duru ඉන්නවට වැඩිය අපි අපේ තැළවෙන ගතිය, සැලෙන ගතිය නැත්තම් හිත පීඩා ගන්න ගතිය වැඩි. අන්න ඒ ටික යෝනිසෝමනසිකාරයෙන් දාගත්තා නම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා. දැන් ශික්ෂාව හරි. ඒ කියන්නේ සීල ශික්ෂාවේ යම් ප්‍රගමණයක් තියෙනවා. යෝනිසෝමනසිකාරය සහ සතියත් හරිම සංවේදී සූචකයක් බාටපත් වෙනවා. එnde නිකන් මේ වනමුකී පෑදුවා වගේ හැම දෙයෙම සංඥාවල තියෙන දීපනේ වැඩි වෙනවා. පුංචි සංඥා පව ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. එතන මේ හොඳටම සූක්ෂම උපකරණ වල තියෙන ටියුනින්ග් නෙමෙයි ෆයින් ටියුනින්ග් අහු වෙන්න පටන් ගන්නවා. පුංචි දේවල් වලින් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක පේන්නේ අර හිරිහැරයක් වගේ තමයි. ඉරිටේෂන් එකක් වගේ තමයි පේන්නේ. ඉතින් ඒක කවදාකවත් නැතර කරන්න බෑ ධර්ම සාකච්ඡාවක් නැතුව. ඒ කවදාවත් නැතර කරන්න බෑ භාවනා කරන ගමන් බනහන්න නැතුව. ඒ කවදාකවත් නැතර කරන්න බෑ තමන් ඒ වෙන දේ හෙලි කරන්න දැන ගන්න. හෙලි කරන්නේ පිස්සන්ට පියහට්ටන්න නෙවෙයි. තමන් රෙඩිය භාවනා කරපු කෙනෙකුට. එතකොට යා කතා කරලා දෙනවා. ඕක තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ සියලු සිදුවන්නේ යාපත පිණිසයි. භෝග නරකට ගන්න එපා. මේ ටික දන්නවනම් එන්නේ මේ මොකක්ද කියන්නේ මේ කරදරකාරී ගතියක් නුරුස්නා ගතියක් එහෙම නැත්නම් මේ මහලුව කොට දැම්ම වගේ ගතියක් කැලේ ගිනන් හිටපු කුළුමී හරකෙක් ගෙදෙට් ගම ගම්මැද්දට ගත්තා වගේ ගතියක් එනවා දැනගෙන ඒක කලබලයක් නෙමෙයි ඒක වාසියට හරව ගන්න පුළුවන් තත්ත්වය આવොත් අපිට කියන්න පුළුවන් යෝජනාචිකාරී කියලා. ඒක මේ වැඩමුළුකදී වෙයිද නැද්ද කියලා සාතික කරන්න බෑ. ඒක යා ගිනාවු සාජ ලක්ෂණයක්ද එහෙම නැත්නම් මේ හරියට වෙලාවට බණ ටික ඇහිලා හරියට වෙලාවට කමඨාන සුද්ධ වෙලා හරියට වෙලාවට Tamande තමන්ගේ කමඨාන වාතාව ලියන්න පුළුවන් වෙලා යමක් කාගේ හරි එක වෙනවා නම් ඒක ඉතින් ජීවිත පරිවර්තනයක් වෙනවා. අර තේරෙන පටන් ගන්නවා මෙතෙක් කල් මම හොඳයි කියලා යමක් හිතුවනම් ඒ තේරෙම වැරදි. හොඳ නෑයි කියලා හිතන ඔක්කොම හරි. මාර්ගය තා මාර්ගය දෙකේදී මේ පැමිණි දුක් පැණි රහයි කියන එක තමයි මේ ගන්න තියෙන්නේ කියලා දැනගත්තොත් ඒ පස්සම්බනේ සංහිඳියාව දිගට තාන තේරෙන පටන් ගන්නකොට ඒ අර ආමිෂයෙන් සුඛය හොයපු කට්ටිය නැත්නම් සුඛ උපභෝග පරිභෝග වස්තු හොයපු කෙනාට සුඛ උපභෝගී වස්තු හොයපු කෙනාට තේරෙනවා මේ පස්සම්බනේ හරහා බුදුමාකාර නිර්ආමිෂ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඒක හරීම පිවිතුරු දෙයක්. කිසි කෙනෙක්ගේ සම්බන්ධෙ නැහැ, කිසි වස්තුවක සම්බන්ධිකුත් නැහැ. හිත තැම්පත් වීම හරහා නිකම් මදේට බහින්න වගේ ඒ වෙලාවේ Tamanට මේ වචනයෙන් ප්‍රකාශ කරන්න බැරි තරම් ඉන් ඇලියනබල් අන්නලොයිඩ් කිසිම විදියට එකේ වෙන් වෙන්න බැරි ඒකට කිසිම මාත්‍යාවක් ඕනේ නැති පුදුම ප්‍රීතියක් එන පටන් ගන්නවා. ඒ ප්‍රමෝදය ඒ ප්‍රීතිය ඒ සාමාන්‍ය පත්පත්වල කියන්නේ නිර්ආමිෂ ප්‍රීතියක් කියලා. කොච්චරද කියනවනම් කොච්චර පස්සම්බණයක් ඒ වෙලාවේ සිද්ධ වෙනවද කියනවනම් මේ ආනාපානයේ දීර්ඝ කෙටි ඊට පස්සේ පස්සම්බයන් කාය සංකාරම් කියලා කිරි හැක්කයක් මේ දෙන්නා වගේ මේක තැම්පත් වේගෙන යනකොට ඒ යෝගාවචරයට තේරෙනවා නැත්තම් සුතමේ ඥානෙ තියෙනවා තේරුම් ගන්න පුළුවන් මේ සැප ලැබෙන්නේ මේ වෙලාවේ ලස්සන රූපයක් ඇහැට හැපිලා නෙවෙයි. එහෙම නැත්නම් හොඳ සංගීතයක් කනට වැදිලා නෙවෙයි. එහෙම නැත්නම් නාසයට හොඳ ගඳක් ලැබලා නෙවෙයි. එහෙම නැත්නම් දිවට රසයක් ලැබලා නෙවෙයි. කයට පහසක් ලැබලා නෙවෙයි. එහකන දිවනාශය කය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවලින් අයින් වීමෙන් ලැබෙන්නේ කිය. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා විවේක ජම් පීති සුඛං කිය. මේ ඇහ සමු අරගෙන රූප බලන්නේ. රූපයෙන් ඇහ පෙන්නේ ඇහ වහත්. ශබ්දයක් ඇහිලා කණේ මිහිරියාවක් නෙවෙයි ශබ්ද කරදරයක් කියලා. අද්ද නැත්තම් හොඳයි. නහයට මොනවා වැදුණත් ගඳක්. නහයට සාමාන්‍ය වාතය ලැබෙනවා. ඒතර නහයත් විස්රාම අරගෙන තිනේ ගන්ධ දුන්නත් විස්රාම අරගෙන. දිවට රසයකුත් නැහැ, කතා කරන්නෙත් නැහැ කටෙන්. ඒකත් විස්රාම අරගෙන රසමසවුලුති කියන්නෙත් නැහැ. අඩු ගානේ කය තියා ඉඳගෙන ඉන්න ආසනයේ තියා හුස්ම ටිකවත් දැනෙන්නේ නැහැ. එතකොට යන්න පටන් අර ගන්නවා ඇතුළු මදේකට.
අන්නේ සුඛයට කියන අවේදිත සුඛයක් කියලා. ඉතින් අවේදිත සුඛේ වගේ දේවල් ගැන නිර්වචනය දෙනකොට මේ ද්විතානපස්සන වගේ සූත්‍රවල සර්වච්ඡන්සේ සඳහන් කරනවා පෘථග්ජනයා මේවැනි වූ භාවනාවකින් සම්පාදනය කළ යුතු අවේදිත සුඛයක් ගැන මොනම තාලෙන්වත් පිළිගන්නේ නැහැ. එයා පිළිගන්නේ හම්බ කරලා සුඛෝපභෝගී වස්තු වලින් තමයි සුඛේ ලැබෙන්නේ කියලා. ඒ නිසා ආර්යයන් වහන්සේලා කොච්චර කිව්වත් මේක නික්ලේශී නිර්මල මේක ඛේම භූමියක් වගේ ඒක ලැබෙන්නේ මේ කරදර වලින් අයින් වෙච්ච තරමට. ඇහෙන් සහ රූප වලින් අයින් වෙච්ච තරමට. කනෙන් සහ ශබ්දෙන් අයින් වෙච්ච තරමට. නාසයෙන් සහ සුවඳෙන්. දිවෙන් සහ රසයෙන්. කයෙන් සහ පහසෙන් හිතෙන් සහ හිතවිලි වලින් අයින් වෙච්ච තරමට කියලා. ඒක යෝග භාවනා නොකරන කෙනෙකුට කවමදාකවත් පිළිගන්නේ නැහැ. දැන් ඒ වෙනුවට ඒගොල්ලෝ අපිට සම්මන්ත්‍රණ ශාලාවට ගිහිල්ලා ආර්ථික දේශනාවක් දෙනවා. මෙන්න මේ විදිහට රූප ලැබුවොත් මේ විදිහට ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබන්නේ මේමය ලැබුවොත් තමයි ලෝකේ සුඛ ප්‍රීමේ සැපේ කියලා. ආර්යයන් වහන්සේලාට ඒවට කුණු හර්ප තමයි වල් කියන්නේ. ඒවයි ගණ්ඩම දෙයක් නැහැ. මීහකට අත්විදුපු නැතිකම මේ අනුට ලණුවක් දෙන එක තමයි මේ කරන්නේ. ඒ නිසා යම් තැනක සුඛයක් පෘථග්ජනයෙක් කතා කරනවා නම් ඒ කාර්යයන් වහන්සේට ඇත්තේම නැත. යම් තයික සුඛයක් අපේජේ සුඛයක් කාර්යයන් වහන්සේලා කතා කරනවා ඒක පෘථග්ජනයට ඇත්තේම නැත. මේ තරම්ම උඩු යටි කුරු ගතියක් තියෙනවා බුදුජානනාංශයක දිට්ඨානුපස්සන සූත්‍රයේ එක එක රේණුව ඇද පෙන්නනවා. හරියටම කාරණේ වැටහෙනකොට ආර්යයන් වහන්සේට මේ තරම් ප්‍රසිද්ධ මේ තරම් ප්‍රකට දේ පෘථග්ජනය කවදාකවත් පිළිගන්නේ නැහැ. මොකද පෘථග්ජනය දන්නේ ආමිෂ සුඛේ විතරයි. නමුත් ඒ පෘථග්ජනයෙක්ම භාවනා කරලා විවේකජම් පීච සුඛං, ඒ කියන්නේ විවේචයෙන් හටගත්තා වූ පීච සුඛේ දැක්කට පස්සේ තේරෙනවා මේ ඇහකන දිවනාසය කියන එකේ ලබන තුන උපරිම සැප තමයි විස්රාම ගන්න. විස්රාම ගන්නකොට එන සුඛය ඒ රූප සද්ද ගන්ධ රස වලින් විමුච්චි සුඛය කවදාකවත් නැති වෙලා යන්නේ. අර හැම එකක්ම ඇති වෙනවා නැති වෙනවා. මොකද ඒ රූපයකට සාපේක්ෂ වෙන්නේ රූපේ නැති වෙනකොට ඒ සුඛේ නැති වෙනවා. වේදනා සද්දයකට සාපේක්ෂ වෙන වේදනාද වේදනා සද්ද නැති වෙනකොට නැති වෙනවා. ගන්ධ රස පහස. මේ යමක් නැතුව නැත්තම් අවේදිත සුඛේ මේ ලැබුණාට පස්සේ ඒ කෙනාට මේ දැනෙන දැනීම එහෙම නැත්තම් ඒක උපයගෙන ඒකට අනුග්‍රහ කරලා ඒකට සතුටු වෙලා යෝනිසබන්ස්කාරයෙන් බලලා කිනාට මොනම තාලකින්වත් වෙන කෙනෙකුට කියලා දෙන්න බෑ යම් හේකින් බුද්ධ ශාසනය තිබුණ නැත්තම්. බුදුජානන්සේ කියලා බණ කියලා ඒ බණ ඇදලා පෙන්වන්න පුළුවන් මෙන්න මේකයි මේ බුදුජානන්සේ කියන්නේ ඔය කරන කොටත් වෙන්නේ ඒක තමයි. ඒක නිසා කියලා ශාසනයක් තියෙන කාලේ මේක sannivedana කරන්න පුළුවන්. නැති කාලේ ගන්න බෑ. මේ මෙන්න මේකට පොඩි අභියෝගාත්මක වගේ දෙයක් තියෙනවා බුදුජානන්සේ පහළ වෙන්නේ ඉස්සර බමුණු කියලා නෙමෙයි ඒකට කියන්නේ වක්ලාට ඒ බමුණන්ට ප්‍රතික්‍රියා කරපු ආජීවකයෝ ශ්‍රමණයෝ තපස්සරු කැලේට ගිහිල්ලා ওই විදිහට කුලයා කෙරෙහි වෙන් වෙලා ගණයා කෙරෙහි වෙන් වෙලා උපයාගත්ත සැප. ඒ සැපේට කුල ભેදී බමුණු කැමති දැන්. ඒගොල්ල කියන්නේ මේ සැපේ ලැබෙන්නේ බ්‍රහ්ම පදාර්ථයට ලං වුණා විතරයි. ඒකට යාග හෝම කරන්න ඕනේ. බුදුසසුනේ පහළ වෙන්නේ ඉස්ලා ආජීවකයෝ හිටියා ශ්‍රමණයෝ හිටියා නිගන්ඨයෝ හිටියා. ඒගොල්ල කෙරුවේ මෙවයින් අයින් වෙලා සැපයක් ලැබුවා. ඒ සියලුම දේවල් බමුණන් විසින් විනාශ කරා. ඒගොල්ල කැමති නෑ. මොකද ඒගොල්ල කරගෙන යන බිස්නස් එකට මේක බාධායි. ඒගොල්ල කරන්න හදන්නේ සත්තු කපපන්, අපිට උදව් කරපන්, යාග හෝම කරපන්. ඒ නිසා අපිට කිසි දෙයක් නැතුව ඒගොල්ලන්ගේ ටැක්ස් වලින්ම ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු බය කරගෙන කොහෙදෝ නොපෙනෙන දෙවි කෙනෙක් ගාව බ්‍රහ්මෙක් ගාව තමයි අපි තියෙන්නේ. අපි තමයි ඒකට මධ්‍යම කාරකයා. මැදිහත් වෙන එක නා අපිට ඇවිල්ලා යාග හෝම කරපන් කියප එක තමයි ඒ දවස්වල තිබුණේ. ඉතින් ඒ හිටපු ඒ ආජීවකයන්ගේ ධර්ම, ඒ හිටපු තපස්වරුන්ගේ ධර්ම කිසිම විදිහකට ග්‍රන්ථාරූඪ වෙන්නවත් තිබෙන්නේ නැහැ. බමුණ විනාශ කරා. චරවචනාංශේ අලාර කාලම උද්දකරම් පුත්‍ර සංජේ වගේ කට්ටිය ළඟට ගිහිල්ලා මේක ඉගෙන ගත්තා. ඉගෙන ගන්නකොට ඒක ශාසනයට දාගත්තා. ධර්මිකව මේක සමත ක්‍රමයේ විනාශ කරේ නැහැ. ඒක නිසා
පොලිස් පබ්ලිකේෂන් සොසයිටි එකේ නැත්තම් ඔය ග්‍රන්ථ ප්‍රකාශ සමිතියේ බෞද්ධකේ ලියලා තියෙනවා බ්‍රාහ්මනිසම් Hinduism and Buddhism කියලා පොතක්. ඒකේ පෙන්ලා තියෙනවා බුදුන් පහළ වුණාට පස්සේ තමයි ඒ ආගම් හැම එකකම පොත් එළියට ආවේ. ශාසනය පහළ වුණාට පස්සේ. ඊට ඉස්සර තිබුණේ වා සමාජයේ ඉහළ ඉන්න මට්ටමේ කට්ටිය සේරම මේ නිර්ආමෂ සුඛයට නිඳ කරලා, ලැජ්ජ කරලා, විනාශ කරලා දාලා තියෙනවා. තරුවචනාංශය ඇති කරපු ශාසනය නිසා එව්වා ක්‍රමික ප්‍රතිපදාවක් විදිහට ඉදිරිපත් කරා. එව ඔක්කොම ග්‍රන්ථාරූඪ වෙලා තියෙන්නේ සර්වඥාණන්ගේ පරිනිර්වාණයෙන් අවුරුදු 600කට පස්සේ. ඒක නිසා කවුරු අපි කියනවා මේ පොතේ ලස්සනට කියලා තියෙනවා. බෞද්ධයෝ පවා පිළිගන්නවා මේ කර්මේශා කර්මඵලය කියන එක බුදුරජාණන් වහන්සේ Hindu ආගමෙන් ගත්තේ. ධ්‍යාන භාවනා කියන එක Hindu ආගමෙන් ගත්තේ කියලා. බොහොම ලස්සනට රචනා කළා තියෙනවා. Hindu හෝ බ්‍රාහ්මණ ආගමෙන් කෙරුවා විනාශ කරපිට විතරයි. ඒ වගේ Hindu ආගමට එතකොට Hindu කියන එකක් තිබිලා නැහැ බ්‍රාහ්මණ ආගමට විරුද්ධව ගියේ ආජීවකයෝ ශ්‍රමණියෝගාව මේක තිබ්බ හැබැයි ගොඩ ගැහෙන්න දුන්නේ නැහැ මූල ධර්මයක් වශයෙන් වෙන්න දුන්නේ නැහැ සරුවච්චන් වහන්සේ තමයි ඒක පණ දුන්නේ ඒක නිසා කවදාකවත්ම පිළිගන්න යන්න එපා මේ සරුවච්චන් වහන්සේ මේ බ්‍රාහ්මණ ආගම කි මේවා ගත්තයි කියලා බ්‍රාහ්මණයන්ට විරුද්ධෝ ගිය කට්ටියව තමයි විප්ලවකාරයෝ ගාව මේක තිබ්බේ. ඒ කට්ටිය ගමනක් යන්න දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ශාසනය ආවට පස්සේ ඒක ඉන්න පටන් ගත්තා. ඒ වාගෙම දෙයක් තමයි වෛද්‍ය විද්‍යාව කියන්නේ. වෛද්‍ය විද්‍යාවත් කරපු ඔක්කොම විනාශ කරලා සර්වඥාන් වහන්සේ ඉස්සලා. පස්සේ තමයි රාජකීය වෛද්‍යවරයෙක්පත් කළා. ජීවකයා. වෛද්‍ය ශාස්ත්‍රයට තැනක් දුන්නේ බුදුරජාණන් වහන්සේ මේ වේදකමෙන් නිවන් දකින්න පුළුවන් නිසා නෙවෙයි. ඒ වෙනකොට තිබුණ සමාජ අසාධාරණ මේ කාසුකෝපභෝගී දේවල් වලින් විතරයි සැප ලබන්න පුළුවන් දෙයයන් ආශ්‍රිත වැඳීමෙන් විතරයි ආගෝහම වලින් විතරයි මයි ළඟට වරෙන් මඩ පඬුරුපුඩ පාකුඩන් දීපන් මම විතරයි සැප ආරන් දෙන්නේ කියාගෙන හිටපු මේ බමුණු අධිරාජ්‍යයේ කඩපු මහ විශාල විප්ලවයක් පුදුජනාචේ කරා ඊට සමානව මේ නිගණ්ඨනාත පුත්ත නැත්තම් මේ අනික් ශාන්තු වහන්සේ දෙන්නම රජකුලේ දෙන්නම් බමුණු කුලේ විනාශ කරලා බමුණු විනාශ කරපු ඒ ධර්මතා දැනුම ඉදිරිපත් කරා. ඉතින් ඒකෙදි අපි තාමත් විශ්වාස කරනවා නම් මේ බුදුජන්ම තේකින් කොපි කරුවයි කියලා. ඇත්තරම මේ පොතේ ලස්සනට කියලා තියෙනවා. ඇතින් කටවැරදිච්ච වෙලාවක මට එක්කෙනෙක් කිව්වා උලංගනා අන පොත කියවලා බලන්න. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා මේ භාවනා කිරීමෙන් නැත්නම් අපි කිව්වොත් නිර්ආමිසව මේ ලබා ගන්න පුළුවන් වූ මේ අවේදිත සුඛය විනාශ කරන තමයි මේ භෞතික දැනුම ලෝකේ තියෙන්නේ. මේ තාක්ෂණීය ලෝකේ තියෙන්නේ. මේ යටිදල පහසුකම් මේ ලෝකේ තියෙන්නේ. මේ sannivedanaye තියෙන්නේ අපි හිත වර්තමානයේ කරලා දාන්න. අපි මේක අවුරුදු 200ක් බොහෝම උඩ තියන රැක්කා. හැබැයි ඊට ඉස්සෙල්ලත් ඔය වගේම මේ අවුල් පාස තිබ්බා. දැන් top class scientistsලා ඔක්කොම දන්නවා. විද්‍යාවෙන් කරන්න පුළුවන් වෙන්නේ මනුස්සයා වර්තමාන ප්‍රතිකරණ එක විතරයි. ක්ෂණ සම්පත්‍ය පන්නන එක විතරයි. අප්‍රමාදයේ කඩලා දාන එක විතරයි. නමුත් තාමත් අවසනාට වගේ පන්ති කාමරවල අර කුණු අරබ ටික උගන්වනවා. අපි PhD දෙනවා. MSc දෙනවා. ඩිග්‍රි දෙනවා අර පච ටික දන්නකමට. ඒවා දැනගන්න වෙන්නේ මේ නිරාමිෂ සුඛයක් වගේ භාවනාවක් වගේ දෙකින් අපිත් ඉවරයි අපේ પરම්පරාවම ඉවරයි. ඒක නිසා කවදා හෝ කවුරු හරි මේ හිත පස්සම්බනේ වීමෙන් පුදුමාකාර ප්‍රීතියකට යනවා. ඒ ප්‍රීතිය තියෙන්නේ ওই ආමිෂේ නැති එකක්. ඒකට ওই බහුජාතික සමාගම් කැමති නැහැ. ඒකට එහෙම නැත්තම් ওই মালටි ন্যাশনাল කම්පැනිස් කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ සුඛභෝගීත්වය. ඉතින් අපේ ලංකාවත් අපි ওই දස අවුරුදු සැරසුම්, 20 අවුරුදු සැරසුම්, 5 අවුරුදු සැරසුම් දාලා ওই තාක්ෂණයෙන් අපි අරන් දෙන්න හදන්නේ මේ අත පිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිව්‍ය ලෝකෙම වන්නම් කියලා නෙමෙයි කටපට ගහගෙන නටන්නේ කට්ටිය. නමුත් ඒ වෙනකොට මේ පස්සම්බනේ හෝ පස්සම්බනේ හරහා මේ සිදිවෙන සුඛය කියන මේ කියන නිර්ආමිෂ සුඛය ආගමක් කරගෙන ආගමට බැන බැන මේක මේ මිනිස්සු දාස කරගන්න හදනවා. ඒකෝට නිෂ්පාදනය නැති වෙනවා. ඒකෝට මේ නව නිර්මාණ ශිල්පෙත් නැති වෙනවා ප්‍රගතිය නැති වෙනවයි කියලා
පුදුමාකාර දෙයක් ගොතාගෙන යන්නේ. ඉතින් හොඳම නිර්මාණශීලීත්වයේ තියෙන තැනට යන්න, හොඳම ප්‍රගතියේ තියෙන තැනට යන්න, හොඳටම අභිවෘද්ධියේ තියෙන තැනට යන්න 50%ට වැඩි අසහනය නිසා පිස්සු. ඕනේ මාර්ථිකයකට අද යන්න ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා නම් ආර්ථිකය යම් තැනකට ඇවිල්ලා තියෙනවා අපි කියන්නේ පළවෙනි ලෝක රටවල් කියලා 40% පැනලා බෙහෙත් බොන පිස්සුයි. 50%ට වැඩි මානසික අසහනකාරයෝ. ඒ වගේ වැඩිම වැඩෙන්නේ ඉස්පිරිතාල වල තියෙන පිස්සු වාට වල තියෙන ඇදවල ගන්න තමයි. පුදුම වර්තනයක තියෙනවා. ඉතින් අපි තාම ඒක පිටිපස්ස යනවා. ජාතියක් වශයෙන්, සමූහයක් වශයෙන්. ඒ වගේ මේක ලොකු සංස්කෘතියක් කරගෙන අපි ජීවත් වෙනවා. ඔය වැඩි කල් ඔය බොරුව කියන්න හම්බෙන්නේ නැහැ. වැඩි කල් ඔය බොරුව කරන්න හම්බෙන්නේ හාත්පසින්ම තේරෙන පටන් ගන්න තියෙනවා. මේ ਸਰවඥාන්සේ පෙන්නපු නිහතමානීත්වය. ලද දෙයින් සතුට වීම, ඇතුළත හිත ගැනීම, තැම්පත් වීම හරහා පුදුමාකාර සෝකයක් ලබන්න පුළුවන්. ඒක බ්‍රහ්ම සෝකයට සහ දේව සෝකයට තමයි සමාන කරන්න පුළුවන්. නමුත් අපි මේ බලාගෙන ඉන්න අපේ සමාජ සන්දර්භය දිහා බැලුවොත් මේ සමූහයේ වශයෙන්ම අර හාවා තල්ගහක් යට පුදියන ඉන්නකොට බෙලියක් බෙලිගිරියක් තල්ගෙඩියක් මේ බෙලිගිරියක් හරි තල්ගෙඩියක් හරි අර තල්ලත් අක්කුරට වැටුණාට පස්සේ අහස කඩා වැටුණෝ කියලා දුවන්න පටන් ගත්තා. සියලු සත්තු ඔක්කොම දිව්වනේ මේ කැලේ කඩාගෙන. සිංහයාට විතරනේ ඕනේ උනේ බලන්න ගිහලා බලපන් මොකද උනේ කියලා. බෑ බෑ යන්නත් බෑ. ඇඟ හිරි වැටෙනවා. අම්මෝ අහස කඩා වැටෙනවා කියලා නෙදුවන්නේ. මම ගිහලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ. ආවා හීනෙන් බය වෙලා කියපු කතාවක්. විද්‍යාවත් හීනෙන් බය වෙලා කරපු කතාවක් තියෙන්නේ. හීනෙන් අවදි වෙනවා. ඒකත් විද්‍යාවේම ගුණයක්. මේ විද්‍යාව ඒ දවස්වලට වැඩිය අද හොයාන හොයාන ගිහිල්ලා අද ඇවිල්ලා තියෙන සංදිස්ථානයකට විද්‍යාව කිව්වනම් අමෝ පචයක්. මොකද මාස අහින් ඒක ඌ බොරු කරලා පෙන්නනවා. විද්‍යාභ්‍යවර්ධන සංගමේ කතාවට අපි ජයජවදනවන්ත කියලා දුන විද්‍යාව කොච්චර ලස්සනද කියනවනම් මේ අද හොයාගත්ත දේ මාතායකින් බොරු කරුවොත් තමයි දිනුවා කියලා කියන්නේ. ඉතින් උඩ අවිද්‍යාව කියනවද විද්‍යාව කියනවද කියලා අපේ කේමානන්ද සාංශේ ලොකු පොතක් තිබ්බා. අපිට තාම අච්චු ගහගන්න බැරි. මේ අපි පොඩි උන්ට උගන්වන පචේ මේ විද්‍යාව කියලා මේක දැම්මට පස්සේ උදේ බුදුහාමුදුරුවෝ පෙන්වන විද්‍යාවට මොකද වෙන්නේ? ඉස්සරවට නවීන විද්‍යාව කිව්වේ දැන් නවීන කියලා එහෙම හිට අයින් කළා. මේ විද්‍යාව කියලා පෙන්වන්නේ ඕක. ඒකේ පෙන්වන්නේ සුඛෝපභෝගී. රැස් කරපන්. සූරකාපන්. හම්බ කරපන්. මගේ කියපන්. මෙතන මොකද කියන්නේ? තැම්පත් වෙන්න අරපන් ඕක. චේතනාපූර්වක කරන වැඩ පොඩ්ඩක් නැතකල තැම්පත් වෙන්න අරපන්. ඒකට පුදුමාකාර මදේකට යනවා. වේදනාවකට විඳීමකට යනවා. ඒකට අය මාතු දාන්න ඕනෙත් නැහැ. ඒක මනුස්සයාට තියෙන උප්පත්තියම ලැබිච්ච ජම්ම දායාදයක්. ඒක නැතිකරන්න කීයක් දේවල් අපිට දවසකට හම්බ වෙනවා. ඉතින් අපි ඒවට දොස් කිය කිය ඉන්නවා මිසක් ඒ සියල්ලම ඒ ප්‍රසම්බනේ නැති කිරීම සඳහා අපිට එන සියල්ලම අපේ මනාවෙන් ඉල්ලගෙන මල්ලේ දාගත්ත දේවල්. කිසිම කෙනෙක් දාපුවා නෙවෙයි. ඒ නිසා අපිට ඒවා නතර කරන්න බෑ. හැබැයි අඩු කරන්න පුළුවන්. වෙලාවකට බලන්න පුළුවන් ඔක්කොම තිබිච්චාවයි. විනාඩි 5ක් 10ක්. නැත්නම් දවස් 2ක්. මේ එක තැනක වාඩි වෙලා ඉන්නකොට මේ ඇති වෙන සංහිඳියාව ජම්ම දායාදයක්. ඒකට ගියාට පස්සේ තේරෙනවා ඒ සුඛය අත්දකපු කෙනාට ඒ පස්සද්ධි ආරායන සුඛය අත්දකපු කෙනාට අනින්ද්‍රිය බද්ධව මනසේ බාහිර ලෙල්ලේ තිබ්බ හිත නැත්තම් මනස කියන ග්ලෝව ගත්තොත් බාහිරේ තිබුණ ඒ මානසිකාර්යය දැන් යෝනියට කිට්ටු කරනවා, මැදට කිට්ටු කරනවා, මුලට කිට්ටු කරනවා. ටික 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 එනකොට බාහිර වටේ තියෙනව ඔක්කොම ඉන්ද්‍රියපද්ද ඥාන තියෙන. ඇහත් රූපයත් කනත් සද්දයත් ආදි වශයෙන්. දැන් අපි ඔය භාවනා කරනවා කියලා ඇද්දක වහ ගන්නවනේ. ඒක සීල ශික්ෂාව නෙවෙයිනේ. ඒක සමාධි ශික්ෂාව. අපි සද්දයක් නැහැ වෙන තැනට යනවා. ඒක සීල ශික්ෂාව නෙවෙයි. ඒක සමාධි ශික්ෂා. ඊට පස්සේ අපි පොරොන්දු වෙනවා නාසයෙන් ගඳ සුවඳ බලන්නෙත් නැහැ. දිවෙන් මොනක් කන්නෙත් නැහැ. රස බලන්නෙත් නැහැ. කතා කරන්නෙත් නැහැ. කයත් හොල්ලන්නේ නැතුව ඉන්න මේ තද්ද බල සමාධි ශික්ෂා. ඒ සමාධි ශික්ෂාවට ලැබෙන ප්‍රතිඵල තමයි මේ කියන නුරුස්නා ගතිය, Tamanට දෙස් දෙන ගතිය, අනුන්ගේ දොස්ත වෙන ගතිය, සියල්ල අංග සම්පූර්ණ වෙන්නේ නැහැ කියන මේ ගති මේ සමාධි ශික්ෂාව යනකොට ශික්ෂාව නිසා ඇති වෙන ගතිය.
ඒක මේ භාවනා ප්‍රතිඵලයක් ප්‍රතිපදාවේ දියුණුවක් කෙලස් අඩු වීමක් කියන එක වාර්තා කර ගන්න දන්නවනේ. ඒක කිසිම කෙනෙකුට සාජෙන් ඇති වෙන්නේ නැහැ. මාරේ හදලා තියෙන මීටර එක අනික් කරත්. ඒක දුකක්, ඒක කරදරයක්, ඒක අම්මලිකමක්, ඒක බයක්, ඒක තසේනක් කියලා තමයි හදලා තියෙන්නේ. මොකද බුදු ජානනාචේ මාරේ ඔය නටත් මේට රහසෙන් ඇවිල්ලා කියනවා. එපා දුවේ ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දුන්නේ. සුරංගනාවන් තන්දුවන්තුළු යට පුතුනලවන්නට ගීත ගයනවලු. ඔක්කොම මාරයා. මම උඹට කතාව කියන්නම් ඔය තැම්පත් වෙනකොට මේ තැම්පතුර තන ජීපාන්. එතකොට උඹට හම්බ වෙනවා සුඛයක්. ඒක උඹට පෙරමග ලකුණක් වෙයි, හැතැම් කණුවක් වෙයි. ওই ලෝකේ දින සුඛ උපභෝගී දේවල් වලට සම්බන්ධ කරන්න බෑ. සම්සන්දනය කරන්න බැරි තරම්. අන්නේ කාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අපි බාහිරේ හොයන්න හොයන්න මේ කියන නිර්ආමිෂ සුඛයෙන් අපි අයි වෙනවා. මෙන්න මේ සම්දිස්ථානයේදී ආගම සහ ධර්මයේ දෙක වෙන් වෙන එක හරිම ලස්සන සිද්ධ වෙනවා. තාමත් ආගම මේ ආමිෂ සුඛයට මිනිස්සු බැඳිනවා. ඒක ඔය මහලා සහ මෝද කියන එකේ ඒර්නස්ට් හෙමින්ග්වේ බොහොම ලස්සනට කියනවා. ආගමෙන් කරන්නේ මොකද්ද? දැන් තියෙන සල්ලි ටික අරගෙන මිනිස්සයන් කියනවා මතු ආත්මේ මේකට පොලිටික් අහම් වෙයි කියලා. දැන් තැම්පත් කරන්න මේක අපේ පින් පෙට්ටියට දාන්න. එතකොට ලබන ආත්ම ඔයාට අම්බේ මොනවද නොලැබේ. ඉතින් කට්ටිය නොකානෝ බී හරි කමන්නේ වාහලේ වහන තියෙන උළු ටික විනෝ තියෙන සල්ලි ටික හරි ගිහලා පින් පෙට්ටියට දානවා. ඊගාව ආත්මේ අම්මා දැන් මේක අම්බ වෙනවා. ඒ විමාන හම්බ වෙනවා, අරක හම්බ වෙනවා, මේක හම්බ වෙනවා කියන්නේ. ඉතින් ඕක තමයි මනුස්සයා ඌහුවා කියලා කියන්නේ. දැන් මෙතන තේරෙනවා ඔය මොන සාමිසේ ලැබුණත් මේ පින කරලා පිනේ ප්‍රතිඵල වශයෙන් ආමිසේ ලැබුණත් ඒකත් කරන්නේ හිත සතිය කඩන එක විතරයි. ආමිසේ ලැබුණත් අපි හිතන්න පංච කල්යාණෙම හම්බුනායි කියලා. කේස කල්යාණයේ, දන්ත කල්යාණයේ, චවි කල්යාණයේ ඔය මොකක් වුණා මොකද වෙන්නේ? තව මිනිහෙක් අමාරු දානින්ගෙන ඉතින් අපි හිතනවා අපි ගැහනුන්ට පංචකල්ලා නෑ අපිට දෙච්චක් මහ පුරුෂ ලක්ෂණ සහිත මහ පුරුෂයෙක් වෙන්න. එහෙම නැත්නම් මේ සුපර්මෑන් වෙන්න. මොකටි මේවා හම්බුනාට පස්සේ මොකද වෙන්නේ? එකක්වත් පාලනය කරගන්න මනුස්සයලා තියනවාද හික්මීම කියන එක? සීල ශික්ෂාව තිබුණා, සමාජ ශික්ෂාව නෑ. ඒචයි මොනක්වත් නැතුව මේ ජීවිතේ මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ මේ manussත්ත්ව ප්‍රතිලාවේ මේ ක්ෂණ සම්පත්තියේ මේ සද්ධර්ම ශ්‍රවණේ මේ සත්පුරු සාස්ත්‍රයේ බැස ගන්න පුළුවන් නම් බහිනකොට තේරෙනවා නම් මේ ප්‍රතිපදාව ඉදිරියට යන්නේ කියලා තේරෙනවා නම් මේ කෙලෙස් අඩුවීමක් වෙන්නේ කියලා දවසේ 195ක් කෙලෙස් තිබිච්ච ප්‍රශ්නයක් නැහැ. මේ 105 කාර්ය ප්‍රදේශයේ යන්න පුළුවන්කම මම හිතන්න මෙච්චර කෙලෙස් තියෙන ලෝකේ මේ වගේ සුඛයක් ලබන්න පුළුවන් කියලා හිතනවා නම් එහෙම නැත්නම් අර තඹදාටි කියට මිනිහ කපුවේ කාට බුදුජානනාථ සාරිපුත්‍ර සාන්තර පුළුවන් වුණා නම් ඒ තල්ලක්කන වීදිය දක්වා ගෙනියන්න මිනිමරු මිනිස්යාට. අද බලන්න අපි මැස්සෙක් මරලා කොච්චර පශ්චාත්තාප වෙනවද කියලා. මදුරෙක් මරනොත් කොච්චර පශ්චාත්තාප වෙනවද කියලා. මේ විදිහට අපි මේ පුදුමාකාර බයක් ඇති කරලා තියෙන්නේ මේ විපස්සනාව දන්නේ නැති නිසා, සතිය දන්නේ නැති නිසා, පව් ගෙවන් කිරීම නැත්නම් අහෝසි කිරීමේ ක්‍රමයේ දන්නේ නැත්නම් අපි ළඟට ඇවිල්ලා බිල්ලෝ පෙන්නලා බය කරලා මේ සදාචාර සම්පන්නයක් කරන්න හදනවා. සදාචාරය නරක නැහැ. සීල ශික්ෂාවට හොඳයි. සමාධි ශික්ෂාවට යනකොට වෙන හික්මීමක් තියෙනවා. එතකොට පේනවා අපි පව් කරලා තියෙනවා නෑ කියන්න බෑ. ඔව් පව් කරලා තිබුණත් තදංග වශයෙන් ඒ දීයති චිත්තක්ෂණයේ අපිට හිත ගෙනියන්න පුළුවන් ප්‍රමෝදයෙන් ප්‍රීතියට, ප්‍රීතියෙන් පස්සම්බනේට, පස්සම්බනෙන් මේ කියන සුඛයට ගෙනියනකොට තේරෙනවා ඒ පව් එකකටවත් අපි කරපු පව් එකකටවත් සතිය කරන්න බෑ. එච්චරයි කියන්නේ. ඒ සතිය එකට යනකොට බලනවා පව් වලින් කරදර දෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් පාර වළක්වන්න බෑ. ඒ නිසා ඒ සතිය කියන්නේ යගදාවක් වගේ චක්‍රායුධයක් වගේ දෙයක්. හැබැයි මේ වැටි වැටි යන සතිය, කැඩි කැඩි යන සතිය, අඛණ්ඩ සතිය එහෙම එකක් නැහැ. සතිය අඛණ්ඩව යන්න ඕනේ. අඛණ්ඩව නැත්තම් පසම්බණයක් වෙන්නේ නැහැ. සතිය අඛණ්ඩ නැත්තම් පසම්බණයක් වෙන්නේ. අපි වරින් වර ආනාපානේ බැලුවට, වරින් වර සක්මුණ බැලුවට බෑ. එක දිගට බලන ගතිය තියෙනවා. එක දිගට බලනවා කියන්නේ භෞතිකවම අපි ඉඳුරංගෙන් වෙන් වෙන්න ඕනේ.
එකම ට්‍රැක් එකේ හිත යන්නේ. ඒක හොඳට ඒක පිටිපස්සේ මෙහිත යනකොට තේරෙන පටන් ගන්න එක කළ හැක්කක්. ඒක සාමාන්‍යයෙන් කරන භෞතික විද්‍යාව වගේ පුහුණුවක් විතරමයි එතන තියෙන්නේ. නමුත් මේ තමන්ගේ ආධ්‍යාත්මික වස්තුවක් අරගෙන ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක් අරගෙන මධ්‍යස්ථ අරමුණක් අරගෙන නොමිලේ ලැබෙන අරමුණක් ගන්න එක දිගේම යනකොට ගේෂර් කියන්න පුළුවන් උනාට කරනාම අපි මන් දන්නවා. නමුත් එමේ යනකොට තේරෙන පටන් ගන්නවා අම්මගෙන් බීපු කිරි වලටත් වැඩිය හොඳ පුදුමාකාර සැපයක්. ඒ ක්ෂණය එනකොට, ඒ කියන්නේ වේදනාව එනකොට අපි අර මෙතෙක්කල් ඉගෙනගෙන සුඛෝපභෝගීත්වය හරහා ගන්න කි මේ ආමිෂ සුඛය පුදුමාකාර අසහනයකටපත් වෙනවා. මොකද මේක මේ නිර්ආමිෂ සුඛය මෙනම මාත්‍රාවක්වත් இல்லන්නේ. ඒක මොනම දෙයක්වත් මේ වෙන් වෙන්න හිත දෙන්නේ නැහැ. පරියන්කේ නැගිටින්න හිත දෙන්නේ තරමට එන්න පටන් ගන්නවා. මෙන්න මේ සුඛය වෛකින සුඛය ආවට පස්සේ ඒකට අනුග්‍රහ කිරීම නැත්නම් ඒකට පොර එහෙම නැත්නම් ආහාර දෙනවයි කියන එකට අපිට කරගන්න බැරි අපිට මේ දාන්න බාහිර ආමිෂය පිළිබඳව තියෙන ආශාව නිසා එහෙම නැත්නම් මේ කෑදරකම කියලා කියන සිංහලෙන් කියන කෙන තෘෂ්ණාව කියන්නේ එනිසානි ආමිෂ සුඛේ නිසා අනිදාමිෂ සුඛේ පෙනිපෙනි අපි තාම සීත අනුභවකට පරි කාලේ දාන්නේ ආමිෂ සුඛේට. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචරයා මේ යන්න බාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදී වල යන්නේ මම්මුලා වූ එකෙකුසේ කියලා තමන් ගැන කල්පනා කරලා මම මේ භාවනාදී හම්බෙන මේ සුඛය වඩා වර්ධනය වීමට අවශ්‍ය කරන්නා වූ අනුග්‍රහය වශයෙන් මට කොච්චර දුරට තව වැඩි කරගන්න පුළුවන්ද හුදෙකලාව තව වැඩි කරගන්න පුළුවන්ද මේ ශාසන සම්පත්තිය අන්නේ වැඩි කර ගැනීම සඳහා මම කුමන විදිය වචන පාවිච්චි කරන්න ඕනද කියලා සම්මා වාචා කියන තැනට හිත දැම්මේ නැත්තම් මේ පුරුදු තාලට මේ කක්ක ගොඩේ ඕක වැවෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. පළවෙනියෙන්ම යෝගාවචරයට හිත් වදින දේ නැත්තම් කණහරා වදින දේ තමයි වැඩියෙන්ම අකුසල් වෙන්නේ වචනෙන් කියන එක තේරුම් ගන්න. දවස පුරාවට කිලෝරක් නැ මොන්න තරම් පිං කරා අල්ල නැති මල්ලකට පුරවන්න හදනවා වගේ ඇහිදල් කූඩයකට පෙරලනවා වගේ මොකද මේ කියාපෑම නිසා වාචාලකම නිසා කතාව නිසා ඉතින් ඒ නිසා අර වගේ පසම්බනයක් දිනු වෙන්න නම් යම් කිසි මට්ටමකට අර තදංග කියන මට්ටමින් සමුච්ඡේද මට්ටමට යන්න නම් ඒ දැනගන්න ඕන කතාව පොඩ්ඩක් අඩු කරන්න වෙච්ච ගමන් ඔන්න දික්කසාදන අඩුවක් වෙනවා පට ගන්නකොට එහා පැත්තේ මේ බලවංගෝ ඉස බැඳලා තෙල් ගාලා ඉසපීරා කොණ්ඩ බැදුම් මම මෙන්න බොලේ මේ ගෑනින් මං එපාලු දැන් කියලා ගෙදර කතාව අඩු වෙච්ච ගමන් පොල් ගල්ලා පොල් ගාලා කණ්ඩ දුන්න බම් මේ මිනිහට මෙන්න බොලේ මං එපාලු දැන් කියලා ඔය දෙන්නට දෙන්නගේ තියෙන ප්‍රේමේ ඔය අහලවට්ට මේ විතරයි තියෙන්නේ ඒක පොඩ්ඩක් නතර වෙච්ච ගමන් ඒක මරනවා මම නිල්ලුඹ ඉන්න වෙලාවේදී මට හොඳටම මේ අවශ්‍යතාවයක් වුණා මං නිල්ලඹ ගියා යනකොට සුද්ධියක් හිටිය අඩි 6ක් විතර උස මං ගවන් ආවා මට කාමර උනේ කාමරයක් හිටපන් කිව්වා ඉතින් මං ගිහිල්ලා හොඳ කාමරයක් හමුණ භාවනාවක් මොකුත් නැහැ කිරිපැණි එළ හොඳට යන ගමන් යන්න ලැහැත් වෙන දවසේ මං ගිහිල්ලා කිව්වා මේ දවසේ රුපියල් 30ක් ගෙවන්න ඕනේ දවස ඩොලර් කී ගාන රුපියල් 30යි ඊට පස්සේ ගා දවස් 6කට රුපියල් 180ක් ගෙවන්න ඊට පස්සේ ගන්න බිල තියෙනවා ලියාගනි උඹට ඕන නම් බිලක් ගනි මට ඕනේ නැහැ කිව්වා තල්ලිත් ඕනේ නැහැ ඊට පස්සේ වාඩිලා නෝ මං ඔබට කරපු වැරද්ද මොකක්ද කියලා. දැන් මූණත් කළු වෙලා මේකේ. දාඩියයි විතර සුද්ධියක් එක ගහ ගන්නත් බෑනේ මට. මම හිතුවා මොකද්ද කරු කියලා. ඔබ ආපු වෙලා ඉඳලා මේ වෙනකම් වචනක් කතා කරේ නෑ කිව්වා. මං කෝගේ. ඉතියා කො මං ඔබට කරපු වැරද්ද මොකද? මොකද ඉතින් ඒක නෙවෙයිනේ කතා කරන්න ඉපයි කියන්නේ. නෑ ඒ උනට අපි දෙන්නා විතන්නේ හිතේ. මං පොඩි කාලේ හිත කරදර කරපුවාම තාත්ත ගහලා කල්ලංගුරු කාමරේට දාලා කියනවා කාටවත් මට කතා කරන්න එපා කියලා. ඒකළු මරණ දඬුවම. උඹ ඒක මට අද කරා. දැන් මේක බලාපල්ලකෝ. මේ ගහින් ගෙඩියනවා වගේ. ඉතින් මට භාවනා මැද අතන එළියට ගිහලා සුමානයක් මට හරි අනුකම්පාවක් හිතුණා. හිතුණාට මේක කොහොමද කියලා දෙන්නේ? මේ භාවනා මැද අස්තනේ නඩත්තු කරන මැනේජර් මට කියනවා. ඇත්ත එක අල්ලාප සල්ලාප කතා කරන්න කියන එක වැරද්දක්. අල්ලාහ්වදල්ලාව කතා කරලා নিকමට හරි මට ගෑනේ පිළිවෙන්න හැංගීමක් ඇති වුණා නම් මට මොකද වෙන්නේ දැන් ලොකු දඩ අඩි 6 4 රියන් සුද්ධියක්
ඊට පස්සේ ආවා අයිරිෂ් ජාතික කෙල්ලක් නෑ අයර්ලන්ඩ් මේ ධර්ම සාකච්ඡා කරගෙන ඉන්න ගමන් එයා කැන්සර් පේෂන්ට්ලට උදව් කරනවා කවුන්සලින් කරනවා ඉතින් මං කිව්වේ මොනවත් නොකර ඉන්න එක තමයි හොඳ කියලා ඇන්ට හරියටම කේන්ති කියලා බලවා නාස්තික ජාතියක් එහෙමද කරන්නේ නේ මිසු උදව් කරන්නේ වල අර කැමති මං කිව්වා මට දන්නේ නෑ ඔය මොනව කෙරුවත් Tamange වැඩේට බාධායි අනුන්ට කවුන්සලින් කරයි ලෝකෙට පරගාසේ තියෙගේ දෙත මර්ගාති කියලා ඊට පස්සේ දැන් මේක හීටට ආගියුමන්ට් එකක් කරනවා ඉතින් මං කිව්වා මට වඳු කරන්න දෙයක් නෑ ඔය කිසිම දෙයක් කොච්චර ආලෝප කරලා කෙරුවත් ඔය Taman සතුටුමත් වෙනවා වෙනුවට කරන පැන යමක් විතරයි ඇතුළත තියෙන්නේ කියලා හොඳටම කේන්ති ගියා ගෙන්දි කියලා කිව්වා ඒක සම්පූර්ණ නාස්තික වාදයක් මනුස්ස වෙන කැක්කමක් නෑ කැන්සර් කරන හැට අනුකම්පාවක් නෑ මං කිව්වා නැතිකම නෙමෙයි මං මගේ හිත හදන්නේ ඔහොමයි කියලා ඊට පස්සේ අහුවෙන්ද උදේ ඇවිල්ලා මේ මෛත්‍රික තරහ වුණාද කියලා ඇහුවා. මං කියන්නේ මම එහෙම තරහක් නැහැ. මම කියන්න තියෙන මෙච්චරයි කියලා. ඊට පස්සේ මට ඔබත් එක්ක තරහක් නැහැ. හැබැයි ඔබ ෆිලොසොෆි එකට මං 100%ක් විරුද්ධයි. ඔබ ඒකට ප්‍රශ්නයක් නැහැ කියලා බාඩ මම ඇදලා ගත්තා මේ ඉනිටිබල් එකක් හඳුන් වලින් හදපු බුදු පිළිමයක්. එහෙනම් ආරෙනකොට බුදු ආමතුර මේක මම ඔබට දෙනවා. තියාගන්න කියලා. ඉතින් මට හිතෙනවා මේ ගැන දෙසක් කල්පනා කරලා තියෙනවා මේක අදුවා. එතකොට මම පැවිදුණාට පස්සේ උපුල් මල්ලි වන්ට ඇවිල්ලා කියනවා අර රුද්ධි ආපහු ආවලු ඔයාව බැඳලා එහෙ ගෙනියන්න. දැන් හොයනවලු කොහෙද ඉන්නේ කියලා. ඒක නිසා මේ කතාවෙන් ඒ වෙලාවට මේක ඒ වෙලාවේ නතර කරගත්තේ නැත්තම් කොහෙද වදින්නේ කොක්ක කියලා. ඒ අතින් බලනකොට ඕගොල්ලෝ ගැන මට හරීම අනුකම්පයි මේ කිසිම චාරයක් නැතුව. මේ කරන මේ ಗುಣධර්ම ටික සේරම වැල් ගැටවිල්ලේ කාන්තාරක එළියට ඇදලා දැම්මා වගේ සේරම වෙILLA නැහැ. අද මුළු භාවනා ලෝකෙම කටමැත දොඩවන්න ගිහිල්ලා කන පිරිසත් එක වගේ කර්මස්ථාන ජරුවරුත් එක වගේ. ඒ නිසා මේ ಗುಣ ටික අරසා කරගන්න නම් අර ස්පස්සම්බනේ ප්‍රීති එනකොට මුදුර නැවත කල්පනා කරලා බලන්න කතා කරන්න අවශ්‍යතාවයට විතරක් ප්‍රයෝජනේ සරකලා. එහෙම නැහෙනේ හරි ඉතින් අර තියෙන ඔක්කොම හොදපාලු. ඊට පස්සේ සම්මා කම්මන්ත. අපි කරන හැම වැඩක්ම අත්‍යවශ්‍යද? එහෙම නැත්නම් අපි ඇඳුමක් හොයාගන්න, කැම ටික හොයාගන්න, ගියක් හොයාගන්න බෙහෙතට ඕන දෙයක් මේ කරන්න. එහෙම නැත්නම් මේ මොකද්ද මේ අපි කරන්නේ කියලා. මේ කම්මාරාමතාවේ. බැලුවොත් මේක දුමාකාර විදියට වලිගින තිබ්බ හනුමා වගේ. පණිනවා, ඒ ගේම් පණිනවා, අරගෙට අරගෙම් පණිනවා. මේකට හැම ගේම් ගිනි ජීතියා ගිනි ජීතියා යනවා. කවුද මේ මෑන් මැෂින් එක ක්‍රියාත්මක කරලා දුවවන්නේ? අපිත් බොහොම ආසාවෙන් බර අදිනවා මේ මෑන් මැෂින් එකේ තියෙන මේ කොග් වීල් එකේ කොග් එකක් වෙනවා අපි දැතිරෝධක දැත්තක් වෙලා බොහොම ආසාවෙන් මැෂින් එක දුවන්න හදනවා පුළුවන් නම් නතර වෙන්න බෑනේ දැල්ල මේ කොග් එක කඩලා යනවා අපිට මේ මෑන් මැෂින් එක නතර කරන්න බෑ අපි නතර කරන්න බෑ ඉතින් අපි ඒකනේ මේ ආඩම්බරයක් කරගෙන මල්ටි ටාස්කින් කරනවා කියලා කියාගෙන නටාගෙන යන්න හදනේ ඉතින් ඒකේ ගියොත් හම්බ වෙනවා ආමිෂ සුකේ ඒක තීරුම් අරගෙන ප්‍රයෝජනෙ සලකලා විතරක් තමයි අවශ්‍ය සිව්පසේ සඳහා වැඩේ කරගන්නේ. නැතර වුණොත් අපිට විවේකයක් ලැබෙන්නේ නිරාමිෂ සුභේට. ඊගාවට සම්මා ආජීවයේ අපි ගත කරන ජීවන රටාව කොච්චර පරිසරයට අහිතකරදායකද? කොච්චරක් අපි දැන නොදැන මේ පෘථිවිය රත් වෙනවද? කොච්චරක් අපි නිසා චිත්ත දෝෂන පරිසර දෝෂන එකෙකුට කියන්න පුළුවන් අතත් කුසලම මම නිසා පරිසර දූෂණය වෙන්නේ නැහැ කියලා. වැඩියෙන් නටන්න වැඩියෙන් පුරුති රත් වෙනවා වැඩියෙන් පරිසර දූෂණය වෙනවා වැඩියෙන් චුත්ත දූෂණය වෙනවා કોઈ වෙලාවක හරි අපි හුස්ම තැම්පත් කරනකොට ලෝකේ සීතල වෙනවා ලෝකේ දූෂණය අඩු වෙනවා චිත්ත දූෂණය අඩු වෙනවා අද විතර මේ යුගයේ විතර ඒක තේරුම් ගන්න පුළුවන් කාලයක් ඇත්තෙම නැහැ ඒක තේරුම් ගත්ත පිරිස් ඒ කියන්නේ තමන් තැම්පත් වෙනකොට ලෝකෙම සැනසෙනවා ලෝකෙට කරන්න පුළුවන් අපිට එකයි ඒ අවුල් කරනවා වෙනකොට තැම්පත් කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඒක අත්විඳින්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්.
මේ බව දැනගත්ත පිරිසට ගත්තොත් බෞද්ධයෝ ඉන්න ප්‍රමාණය 100ට කීයද කියලා කියන්නේ ඒ තරමටම අන්‍ය ආගමිකයන් මේක තේරුම් ගන්න තියෙනවා. ඒකේ ඉන්න කොන්ෂස් ආමි කියලා වෙනම concept එකක් තියෙනවා. මේ තරම්ම මිනිස්සු පරිසර දූෂණය කරන මේ පාරිභෝගිකත්වයට වැටිලා නතර කරන්න බැරුව රත් කරගෙන යද්දී අර මිනිස්සු පැත්තකට වෙලා මේ තමන්ගේ ජීවන රටාව සිම්පල් ලිවිං හයි තින්කින් කරගෙන පුළුවන් තරම් ඉන්නවා. ඒකලා ඒ ලියන එක්කෙනෙක් කියනවා ඒ සුළු පිළිස නිසා තමයි අද ලෝකෙ කෙලින් තියෙන්නේ කියලා. ඒ භාවනා කරන පස්සම්බනේ දන්න ඒ නිරාමිත සුඛයේ විදින සුළු පිළිසකගේ ভাইබ්‍රේෂන් එක නිසා තමයි ලෝකෙ කෙලින් තියෙන්නේ. මුළු ලෝකෙම දුවන්නේ අර තල් ගහයට බුදියා ගත්තා වගේ කඩාගෙන දුවනවා. ඒක නිසා තමන් ගත කරන එක චිත්තක්ෂණයක් සත්‍යමත් එක චිත්තක්ෂණයක්. තමන් ගත කරන සත්‍යමත් එක හුස්ම රැල්ලක්. තමන් ගත කරන එක පියවරක් මහා පොළොව සනස. ඒක පේන්නේ නම් ඉතින් අපිට වැඩ නැහැ මහා පොළොව සනසීමක් කියලා. ඒ අතරම තමනුත් ඉස්සරට යනවනේ. තමන්නත් බහුකාර වෙනවනේ. ඉතින් ඒක කරන්න මොකද්ද තියෙන බාධාව කියලා බලන්න. එහෙනම් අහවලදී අපිට අඩු තියනවාද කියලා බලන්න. මං කියන මුළු දවස පුරාම නෙමෙයි ඊයට වැඩිය තව එක චිත්තක්ෂණයක එක හුස්මක් එක පියවරක් ඉදිරියට ගන්න තියෙන හැටි බැලුවොත් එහෙම අපි වගේ වාසනාවන්ත පිරිසක් ඉන්නවද බලන්න. ඉස්පිතාලට ගිහිල්ලා බලන්න අංශභාගයලා ඉන්න මිනිස්සු, පිළිකැහැදිලා තියෙන මිනිස්සු, අර්බුද ඇවිල්ලා තියෙන මිනිස්සු, කොර වෙලා ඉන්න මිනිස්සු, සයිසී දින සගන්න මිනිස්සු, දික්කසාද වෙච්ච මිනිස්සු, ඒත්ක බලන්න අපි සක්විත රජවරුන්ටත් වැඩිය ලොකුයි. අපිට කළ හැකි ආන්නේ විදිහට මේ පස්සම්බනේ යෝනිසෝමනස්කාරයෙන් දැකලා ඒ පස්සම්බනේ අඩියට යනකොට බුදුමාකාර ඒ නිර්ආමිෂ සුඛයක් ලැබෙනවා. ඒ නිර්ආමිෂ සුඛයමයි මේ අපි ඔහෙන සමාධියට ආසන්න කාරණාව. නිර්ආමිෂ වෙන්න වෙන්න සුඛේ එන්නේ එන්නේ සුඛිනෝ චිත්තං සමාධිය. මේ සමාධිය තමයි සම සමාධිය වෙන්න පුළුවන්, විපස්සනා සමාධිය වෙන්න පුළුවන්. නමුත් ඒක අනිවාර්යයි ඊගා අපි වරට යන්න. සමාධිය කියලා කියන්නේ ඉන්ද්‍රිය බද්ධ නැති සැපක්. ඉන්ද්‍රිය බද්ධ නැතුව හිත හොඳට මැදිහත් වෙනකොට නිකන් කිරි වලින් හම්බෙන යොදේ වගේ, යොදෙන් හම්බෙන වෙනරු වගේ සාර මණ්ඩේට යන්නේ යන්න තේරෙන පටන් අර ගන්නවා. ඒ දෙයට යන්න බාහිරයට හිත යනවා වෙනකොට ඇතුළට හිත ගන්නවා. මේ බාහිරයට යන්නේ කායුනසෝමනසිකාරය නැත්නම් පිටලිල්ලට යන්නේ කායුනසෝමනසිකාරය නම් ඇතුළට හිත මෙහෙම එකතු වීම එහෙම නැත්නම් විසිරිච්ච මීමැසි පොදියක් එකතු වෙලා එක ගුලියට එකතු වෙනා වගේ හිත එකතු වෙනකොට උතුමාකාර සුඛයකුත් තියෙනවා වගේ ඒක සමාධියක් එන්න පටන් අර ගන්නවා. අන්නේ සමාධියෙන් ඉන්න හිතට විතරයි කියනවා පරමාර්ථ ධර්ම වැටේ. ඒ වෙනතු ලොකු විද්‍යාගාර තිබුණාට, ලොකු නිලතල තිබුණාට, පට්ටම් තිබුණාට ඒ කිසිම කෙනෙකුට කොච්චර පොත කියවලා තිබුණත් ඒගොල්ලන්ට පරමාර්ථ ධර්මයක් වටහා ගන්න බෑ. ඒගොල්ලෝ ওই කියන විදිහ ප්‍රතිපදාවක නිසා අපිට ඒගොල්ලන්ගේ ආදර්ශයක් ලැබෙන ඒගොල්ලන්ට හොයනවා. නමුත් ඒගොල්ලෝ හොයන්නේ නරක තැන, අවුස්සන තැනක. බුදුජානනාංශ කියන්නේ නැත්නම් සාරිපුත්‍රයන්ස අපිට මතක් කරන්නේ අන්නේ විදිහට සුඛිත හිත සමාධියක් ඇති කරන. නැත්නම් සමාධි කියලා කියන්නේ මේ සමතිය කියලා කියන්නේ ස්වභාවික කලකෝලක් නැති වෙලාවට අපි කියනවා සමිතිය සමතියකටපත් වෙලයි කියලා. අපි සභාවක් කරනකොට එක එක නැයක එකතන කතා කරනවා නම් සමිතියකටපත් වෙලා නැහැ නේද? ඒක සභාපති දක්ෂ නැහැ නේ. කොයි වෙලාවකරි සභාපතිගේ දක්ෂකම අනුව ඔක්කොම සමිතියකටපත් වුණා නම් මේ ඉන්න ඔක්කොම එක සමලේට අතුනමන වගේ නැමෙනවානේ. අපි චෛසික 52 එකට වුණා නම් බුදු වෙනවා. රහත් වෙනවා. මෙවනන්නත් ආර වෙලාතියි. නැතිකමක් නෙමෙයි තියෙන්නේ. අන්න එකතු වෙනකොට අපිට තේරෙන පටන් ගන්නවා හේන සමාධිය හරහා ඒක එක හෙන ගුලියක් වගේ එකතු වෙනවා. ඒක මහ පුදුමාකාර ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒකට පුළුවන් මේ සම්මුතිය කඩාගෙන පරමාර්ථ ධර්ම දිහා යන්න. ඒක විසිරුණොත් බෑ. මේ මධ්‍යපදී ඇවිත්ලා ඉන්න වෙලාව වගේ විසිරුණොත් බෑ. ඒක නිසා අපි විසිරිද්දීට සාපේක්ෂව මේ කියන විදිහට අර ධර්ම පරම්පරාව යන්න දුන්නොත් අපි අද ඉන්නේ ඉතාමත්ම වාසිදායක තැනක. වැඩමුළුවේ දවස් 3-4ක් ගිහිල්ලා තියෙනවා. යම් යම් වෙලාවකට අපි එන්න පටන් ගන්න. එතකොට අපි හිතේ එන මේව සැක කරන, බය කරන, හරිද වැරදිද කියලා හිතන අයෝනිසෝමනස කාට පොර දාන්න යන්නේ. මේක යෝනිසෝමනස කාර්යය. මට පුළුවන් නම් තව එක චිත්තක්ෂණයක් සතිය කියලා. තව පුළුවන් එක චිත්තක්ෂණයක් හුස්ම ගන්න. තව එක චිත්තක්ෂණයක් එක සක්මනක් තියනවා කියලා ඉදිරියට යන්න පටන් අරගත්තොත් මේන තෙක් අහල කරදරයක් නැහැ.
බැලූතයක් මානක බාධාවක් නැහැ. ඒ නිසා මේ හම්බ වෙච්ච අවස්ථාවේ කරගෙන යන්න පුළුවන් හම්බ වෙච්ච අවස්ථාවේක බොහොම සමාධියකින් මේ සමාදන් වෙච්ච හිතකින් දැනුවත් වෙච්ච හිතකින් නැත්තම් වික්තව ප්‍රතිබලව ඒක ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිර දිනාට ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා.